බන් සුබ සන්දාවක් අදත් අලුත් පාර්ලිමේන් තුර කෝවි දහනමය වසංගත තත්ත්වය මේ වන විට ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකේ බොහෝ රටවල හුදු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වීමෙන් එහාට ගිහිල්ලා දේශපාලනික සමාජීය ආර්ථික එවගේම සංස්කෘතික මෙය කියන අංශවල විශාල අර්බුදයක් ඇති කල්ලා තියෙන ලෝක මට්ටම අභිහෝගයක් බවට පත්වෙලා තිබෙන එ වගේම මේ වෛරසිය ලෝකය ආක්‍රමණය කරන්නට කලින් අපි ගත කළ සාමාන්‍ය ජනජීවිතයෙන් බොහොම විපර්යාසයකට බඳන්වුණු ජනජීවිතයක් ගත කරන්න මෙවෙද්දි ලෝකයේ පුරවැසියන් විදිහට ලෝවැසියන් විදිහට අපිට මේ මොහොත වන විට සිදුවෙලා තිබෙනවා. එනිසා ලොවැසියන් මේ වන විට සිටින ප්‍රධානම ප්‍රශ්නය තමයි මුහුණ දෙමින් සිටින ි කවදාද යළිත් අපි ගත කරමින් සිටි සාමාන්‍ය ජනජීවිතයට ගමන් කරන්න. එ වගේම මේ අර්බුදය ජය ගැනීමට නම් සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බවට බොහෝ දෙනා පැවසුවත් අපි කොහොමද අපේ කොටස හරිාකාරව වටහාගන්. අද අලුත්පාර්ලිමේන්තුයේ අපි සංවාධ කරන ප්‍රස්තුතිය බවට පත්වන්නේ වසංගතය දුරලීමේ මගේ කොටස, යන්නයි ඒ අරහා අපි බලාපොත්තු වෙන්නේ මේ මොහොතේදී මේ සාමූහික ප්‍රයත්නයට උරදීමට නම් අපි පුර වැසියන් විදිහට අපේ කොට සහඳනාගන්නේ කොහොමද එවගේම මේ කර්තා්‍යයට උරදී යුතු අනෙක්කුත් පාර්ශවලට යොමු වෙන ඔවුන්ගේ කොට සමකක්්ද කියන කාරණය සම්බන්ධයෙන් බුද්ධිමය සංවාාධයක් ඇති කරන්න. අපි හඳුනාගනිමු අද අලුත් පාර්ලිමේන්තුවේ සංවාාද මණ්ඩපය. මුලින්ම අපි ආරාධනා කලා කොළඹ වෛද්‍ය පීටේ මහචාර්ය මනුච් වීඩසිංහ මහතාට අයිබෝන් කියතුමා පිළි ගයිම. එතක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ දේෂ්ඨ්‍රතිකාචාරය ජගත් බැල්ලපත්ත මහතාටත් අපි ඇරයුම් කලාා ඔබතුමාවත් අයිබෝන් කියලා පිළිකා. කොළඹ විශ්වවිද්‍යලයේ ශ්‍රපාලිමන්්ඩ පේ ආාරය ටියව්ඩ වඩ සිංහ හතාටත් අපි අලුත් පාර්ලිමේන්තුව ටැරුම් කළලා ඔබතුමාවත් අයින්. එතකම කල්බ විශවවිද්‍යාලයේ ශ්‍රීපාලිමන්ඩ පේ මහචාරය නීතින්ය ප්‍රතිබා මහනාම හවා මහතා බප අපි අයිවන් කියලා අලුත්පාර්ලිමේතු පිගන්න එවගේම අවසාන වශයෙන් දේශපාලන විචාරක එවගේම මාධ්‍යවේදී මාලින්ද සෙන විරත්න මහතාවත් අයිබවන් කියලා අලුත්පාර්ලිමේතුර පිළිග මමුලින්ම කැමති මහචාය මනුච විරසිංහම මහතාට යොමුවන් අපි වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගත්තු. වන විට ශ්‍රී ලංකාවේ වගේම මුළු මහත් ලෝකේම මේ බෛරසේ ආසාධතින් බිහිබමින් ලෝකයේ ජීවිත ගණනාවක් වෛරසේ ගොදුරු බවට පත්මින් සිටින මොහොදක් ්‍රටක් විදිහට අපි අධාන යොමු කරොත් මහා චරිතමනින් අපි මේ වන විට මේ වසංගත ව්‍යා්තියේ කුමන අධියරකද සිටින්නේ අපේ ඉදිරියමුණ වගේද අපි මෙතැරින් සාකච්ඡාවටආාව තියෙනයි මුලින් සූතිවන්ත වෙනවා මේ වැඩසනා ඩාරාධන කිරීම සම්බන්ධයෙන් සහ මංහිතන්නේ අර ඇමදාම අපි කතා කරන රෝගීන් මරණ වලින් එහාට ගිහිල්ලා පුරවැසියන් වශයෙන් අපේොටස සහ මගේ කොටස ගන පොඩි වෙන පැත්තකට යොමීම සම්න්ධය මහිද ඉසලම සූතිවන් වෙනවා. මුළු සාකච්ඡාවට එලඹීම සඳහා පඩි ආරම්භයක් ගත්තොත් ද අපි අවුරුද්ධකුත් මාස නමයක් මේ සම්බන්ධයෙන් අපි කතා කරනවා විශේෂයෙන්ම උදාහරනයක් වැද ලෝකයේ ත්තව චීනයෙන් එහට ගියොත් දෙදස් විශසය ජනමාරි මාසය සිට අපි මේ ගැන කතා කරනවා. අපි ලංකාවට වහම අපේ සාමාන්‍යයෙන් ගියවුදය මාර්ත මාසය වෙනකොටත් මේකේ ඒ වසංගතය වසංගත පැතිරීම වසංගතයේ ස්වභාවය ගැන කතා කරම් අපි පැහැදිලිෝම විශේෂ වසංගත රෝග සම්බන්ධයෙන් යම් හදරිීමක් කරපු අය විදිහට අපි කිව්වෙක් අඩුම තරමින් අවුරුදු දෙකක් දෙක හමාරක් ඇතැම්ිට අවුරදු තුනක් පත් අපට මේකට මුහුණ දෙන්න වෙයි. මොක ද අපට මේ සම්න්ධෙන් තියෙන ලොකුම අධදැකීම තියන්නේ එක්දාස් නමසය දා හතේ පටන් අරන් එක්දා නමසේ දහනම කෙලවර විස්ස වෙනකංගිය ස්පනිි් ලන් ඇතන් ස්පාංයඋන රෝග සම්බන්ධයෙන් අපට තියෙන අවබෝධය. ඒ අනුව තමයි මේකට පුරුවෝකතන වනේ. මගේ තැනේ පුරුවකතනවල දරදීමක් නෑ. අපි තවමත් මේ වසංගතයේ මාදන්නා විදිරෙන ඉන්න මැද අපි කෙලවර තවදුරයි ද ශ්‍රී ලංකාවේ ගත්තත් අපි තවමින්න මැද මං හේතුක් වි ඉදිරිපත් කරන්න අපි පලිෙන්ඩල්ලක්ගෙන කතාර දෙෙවටල්ලක්ගැන කතාර ල්ලකන වචන කොච්චර සාධාර්ම ගයක වෙන කතාවක් ඉට පස්සන් අපි විශේෂම අලුත් අවරුද්දහා සම්බන්ධවෙච්ච අපේ සමාජයේ හැසිරීමත්ක නැවතත් අරබුද්ධකටාව දැ මේ අරබුද්ධේ මාස හතරක්තු ස්සේ අපිදැන් ගමන් කරන. එවනට දැනටත් අපට ඉතා ඉක්මනින් ඒ තුන්වනි වැල්ලේ වාසානයක් පේෙ නෑ ඒ තුළ තමයි අප ඉතා පැහැදිිව කියන්නේ අඩුමතරමින් වසරක්වත් අවම විදිහට උච්චාවචනය වෙමින් මේ ගැටලු අපට තිය. මාචරිතුමනින් මේ වන විට ශීග්‍රෙන් සිදුවමින් පපතින එන්නත් කරනය කියන සාධකය. ඔබතුමා කොහොමද දකින්නේ මෙතනින් අපිට සාමාන්‍යයෙන් පැති නජීවිතයටම නොනත්. ලිහිල් රෙගුලාසි සහිත ජනජීවිතයකට එන්නට ඉදිරි මාස කිහිපේද හැකියාවක් නොලැබැයිද. හ මේ තේරුම් ගන්න ඕනේ සාමා්‍යයෙන් එන්නතා ක්‍රියා කරන්නේ කොහොමද කියන එක වසංගතයකදී එන්නතක ක්‍රියාදාමය කුමක්දකන. අපි ටම දැන් අපි ඉතා හොද එන්නත් කරනයක් කෙරෙනවා ය ගැන අපි සතුටුවෙනවා. ඒ නමුත් අපි තේරුම් ගන්න ඕන මුල්ළු ජනගානයෙන් මුළු ජනගහනයම කතා කරන්නේ. දාහට වැඩි හෝ දොලහට වැඩිය එනෙවෙේක් මුළු ජනගහනෙන් සියයට හැත්තාවක් හැත්තැත් පහගටවත් මාත්‍රා දෙකම ලබා දීලා ඊට පස්සෙත් සති තුනක් විතර යනකං ප්‍රතිශක්ති කරණය කියන එක වසංගතිය පැතිරීමට බලපාන මට්ටමකට ගේනට මාරු. දැන් ඇත්තරම ගත්තොත් දැන් ලක්ෂ එකෝටි විසි තුන් ලක්ෂයක් විසි හතර ලක්ෂයක් විත පලවෙනි මාත්‍රාව ද. මේ එන්නත් කල්ලා තියෙනවා ලක්ෂ හැත්තෑාවකට කිට්ටු ප්‍රමාණයක් දෙවන මාත්‍රාව දැනට එන්නත් කලලා තියෙන හැබැයි ඒ ලක්‍ෂ හැත්තවම දෙවන මාත්‍රාව වෙන්නත් කල්ලා සති දෙක් කෝතුනක් ගිලනේ. අපේ ගරන් ගන්නේ අනුනක් එතරම ලක්ෂය හැත්තකට ප්‍රමාණයකට තමයි දෙවන මාත්‍රාවත් දී ලතියෙන. එහෙම කිවොත් මුළු ජනගානයෙන් ගත්තො තුනෙෙන් එකකට මදක් අඩු ප්‍රමාණයකට අපි ඉන්නවා ලක්ෂ දෙසය දහයක් පිතරක් එතකොට එකටත් අඩු ප්‍රමාණයකට මද ප්‍රමාණයකට තමයි දැනට එන්නත් කරනය කරලා තින්. අපි විශ්වාස කරනවා මේන්නත් ක්‍රමවේද ඉදිරියට ගෙන ගියොත් අපට ැකි ඇති තරමට එන්නත් ඉදිරියේදී ලැබු නොත් අඩුකානය නොවැම්බර් දෙසැම්බර් වෙනකොට සයටට හැටකට වැඩිය මුළු ජනගහනෙන් සියට හැතකට වැඩි ප්‍රමාණයකට එන්නත් දෙකම දීලා අ තරම යම්මට්ටමකට රෝග පැතිරීම යම්මට්ටමකට පාලනය කිරීමක් කරගන්න පුළුවන් ඊටත් වැඩිය විශේෂයම අපේ අවධානය තින් එන්නත් කරනෙන් රෝග උත්සන්නවීම සහ මරණඩුකිරි. මමකද රෝග පැරීම වෙන්නට පුළුවන් තවදුරටත් එන්නට ගත්ත අය අතර පවා.ඒ නිසා මමගේ පෞද්ගලික සහ අපේ පුදුවේ අපිධරන මතය තමයි නොෑැම්බර් අග දෙෙසැම්බර් මැද හෝ දෙසැම්බර් අග විශේෂයෙන් වෙනකොට අපි එන්නත් කරනසිට හැට වැඩිය කර ගත්තොත් අඩුගානය පැතිරීම සැලිුදු මටමට අඩුකරගන්න පුලුවන් හැබැයි ආසාධිතයන් දැඩිරෝගලක්‍ෂණවලටේ පත්වීම සා මරණ අඩු කරගන්න පුළන් යක එතන ගැටලුූති මේකයි තරමකට ලොකු රෝගලක්ෂණ නැති ගානට ආවට පස්සේ අපට සාමාන්‍ය ජන ජීවිතයට යෑ මේ ලොකු ගැටලුවක් නෑ. එනිසා අපි දිදහස් විසි දෙක වසර ආරම්භ කරනකට හෝ අආවසාම කරනය යටත්තේ මම කියන්න පෙරදිබසාමන්නයට යටතේ මෙහෙම අර වහගෙන වහගන වහගෙන යන්න ඇති තත්්්‍රකට එන්න පුලුවන් කිරකතමයි අපේ බොදු මතය හොඳයි අපි මේසාකච්ඡාව ඉදිරියට කෙනයක්දී කොහොමතුමින් මගේ කොටස සතරම් ගන්නේ කියෙන කාරමය පි බඳව බතුමාගේ විග්‍රහට එන්නට පලාපොරොත්තුවයෙනවා අට පොඩි කාරණරන්න දොත්තන්න ද මංහිතන්නේ අපේ මූලිකම වැදගත් වෙන්නේ මේට ආරම්භයක් දෙන්න ඕ නිසා අපි හැමෝම මගේ කොටස තේරුම් එරන්තියෙනවද. මගේ කොටසට අනිත්තායකින් ගන්න පුළුවන් උදව් තේරුම් එරන්තියෙනවද. මම සූදානද මගේ කොටස අනිත්‍යත්ක බෙදාගෙන පොදු ගමනක් යන්න කියන එක. ඔය කාරණ තුන තේරුම් ගත්තොත් මංහිතරන්න රක්කිවිදරට යන්න පුළුව මහිත නඒ සම්බන්ධයෙන් මෙතනන්න අපි විද්වත් ක්ඩායම ඉතා පැහැදිලි ප්‍රතිචාරයයක්ද. අලුත් පාර්ලමේන්තුව සබාධ අරමුණත්්‍යයයි මගේ කොට සහඳනාගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මේ විදවතුන්ගේ අදහස්වල උදව්ව අපේ සමාජයට ලබාදීම මිලාග ම කැමති කොල්ඹ විශවවිද්‍යාලයේ දේෂ් කතිකාචාර යගත් වල්ලවත්ත මතාට යමුවන් අපි කතිකාචාරිතුමන සෑම විටම මෙහි සෞඛ්‍යමය ප්‍රතිවිපාග සම්බන්ධයෙන් මේ වන විට වෛ්‍යමය පැත්තයෙන් මේ රෝගේ සම්බන්ධයෙන් ජනතා භෝවිට දැනුව. හදි රෝගෙන් ැලකෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් දිනපතාම ප්‍රෘති ප්‍රකාශයන් තුළින් ජනතාවට වෛදිවරු උපදස්තෙනවා නමුත් මේේ වසංගත තත්ත්වය හුදු සෞඛ්‍ය ගැටලුවකට එහාිය සමාජය ගැටලු ගණනාවක් මේ වන විට ලෝකේ පුරාම ඇති කරමින් සිටිනවා මංක ඇමති ඔබතුමා එතනින් අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නවා නම් සෞඛ්‍ය ගැටලුවකින් එහා ිල්ලතියන්නේෙ කොහොමද මේ වසංගත ැ මම කැමති ඇතවශයම මතක් කරනන දස් සමසය අසු හතේ විතර මම නවකතාවක් කියවනවා එකම. මහ මාරී කියල සිංහලට පරිවර්තනය කළ තිබුණේ මාර්ගා තනේ අමරිකානු ආදර යටතේ ක්‍රියාත්මක වෙච්චමී ග්‍රන්ථ ප්‍රකාශන සමාගම. ෘතිය මම හිතන හැටියට විසි වන සය වසේ මුල්භාගයේ වෙනත් රටක අත්දැකීමක් පාදක කරගන්න. මේ කතා කරන්නේ මහමාරිය රෝගය වැළඳුනෑන් පස්සේ. ඒ අදාළ නගරය සම්පූර්ණිම වසා දමන හුද කලා කරනු. මේ හුදකලා කිරීමත් එක්ක ඒ නගරයායට ඉල්ියට යන්න බෑ ලියටෙන් බැ සියලුම සමාජ ආර්ථික සෞඛ්‍යමය සම්බන්තා කපා හැරනවා. මේ නගරයා තුළේ මිනිස්සු එක පැත්තකින් රෝගය සමඟ පොරබදමින්. රෝගය වලක්වා ගැනීමට වෛදිවරු ප්‍රමාණව විහෙසෙන අතර සමාජ ජීවිතය කොහ කොහොමද උඩු යටටිකරුවවෙන්න කියෙනෙ එක තයි මේ කෘතිය කතා කරන්න ද මම මේ ගැන විසිබනිසේ වසේ මුල අදදකීම එහි පලවෙනිම කාරණාව තමයි දැන් මේ වෛද්‍යතුමල්ලාහම පරෝග්‍යත් එකට ප්‍රතිකාර කරන ඔුන්ට හැකි අයුරින් අලුත් අදදකීමක්නෑ අලුත් දනුම ඇතුළට නනෑ අවසානයදු හුන් පීරාවට පත්ව වෙන මාණයට පත්වෙනවා මේ අදදකක මෙකද කතා කරන මූ ප්‍රධානම සංස්කෘතික කාරණාව තමයි ඒ සමාජීයේ තිබිච්ච සාරධර්ම ලිංගික හැසිරීම් පිළිබඳ සාර ධර්ම. ආදිය කොහොමද කඩා වැටන්නේගේ එකනේ. අද මැරෙයිද හෙට මැරයිද කියලා දන්න නඇති සමාජ කණ්ඩාය මක් කොහොමද ජීවිතය විඳින්න සහ ඒක බෙදාහදා ගන්න සූදාන වෙන්මික හරිම වැදගත් කාරණාව හිකැනෙ. දැන් අපි දන්න හම මනුස්යක්ම මරණයට පත්වයෙන. එකවර සියලු දෙනාට අප හිස ඉහලින් මරණය තිගෙනවා කියලා දැනු නම් එකන්නේ අද මෙතන කතා කර කර ඉන්න මම හෙට මොකකද මුණ දෙන්න කියන එක දන්නේනේ. ඒවගේම අපි අවුරුදු තිහක්පුරා පැවදිච්ච ත්‍රස්තවාදීමය තත්ත්වයන්න යටති විශේෂයෙන්ම අපේ ආසන්න ගම්මානවල උතුරු ගෙන හිරට ආසන්න නම් පාරවාගේ තැවල පාසැල් ශිෂ්‍යෝ පවා මේ අදදැකීම වදා. ඉතින් කොරෝණ වසංගතය ව්‍යාප්්‍රවීමත් එ සමාජීය වශයෙන් ඇතිවේශ්ෂ විපර්යාසයකටත් වඩා ම හිතන්නේ බිඳ වැචීමක් කියලා. එයින් පලවෙනි කාරණාව තමයි අපි කතා කලා වගේ මේ හුද කලා කිරීම ලොග්ඩවන් කිරීම සමාජ සීමා කරණයන් කියනක්. මම දකිනාකාරයට දැ බටහිර රටවල් නම් පුද්ගලත්වය මත පදනම්වෙලා බොහෝ වෙලාවට සාමූහික චර්යාවෙන් සාමූහික බැඳීම්වලින් ඇත්ත්‍රමින් හිටිය බොහෝ කලකින්දලා. හැබැයි එම තත්ත්වයන් නයටතේ පවා අපේ සමාජය පෙරදිග සමාජය සමාජ සාමූහිකත්වය සහිතව පොදු ක්‍රියාකාරකම් එකක ගැ පවුලක් ගත්තවොත් ඒ පවුල ඥාති සමූහය එකට වැඩකලා. අප සමාජයේ මිනිස්සු මැරුණි නෑ කවදාව අද මරණයට පත් වෙලා අදාහනය කරට ඔහු සමහරලාට අවුරුදු තව විශ්සා විසිපහක් පරම්පරා ගන්නාවත්ගේ පවුලේ ආර්ථික සමය තත්ය එක ජීවත් වුණ ධනමාන දුන්න සිහි කලා ඔහු නමින් විවිධ දේවල් කළා එකැන මරණින් මතුත් අපේ සමාජය ඇතුළේ ඒ සාමූයකයෝ සම සාමූහිකයෝ සාමාජිකයෝ සාමූයකින් වෙුණේ නෑ එනිසා ඒ සමාජය පවා හුදකලා කරණයට ලක්වීම එදසමය හැත්ත පැහෙන් අසුුවෙන් විතර පස්සේ සිදුවමින් තිබුණු. එදදාසමසේ අනුව විතර පහුවෙනකොට අපි ඇත්තටම එක පවුලේ දරුවෝ තමන්ගේ කාමරය දරවල් වාාගෙන තමන්ගේ පුද්ගලත්වය රක්ක ගනිමින් ජීවත්වෙන තැනකට ගෙමම ගැනේ හුදකලාවීම කියන එක ස්වභාවික. තමන්ගේ දරුපවුලේ සාමාජිකීන් දක්වා ඇවිල්ල තිබුණු. එට ඒ ඒකත් එක් අපිට මේ වසග තත්ත්වත් එක්ක වෙන හුදකලා කිරීම සහ සමාජ සීමකරණය මම හිතන්නේ වසංගත තත්ත්වක වඩා වැඩිදිදියුණු කර. වඩා වැඩිදියුණු කරාට ප්‍රසි මනෝචකිව වගේ තව අුරුදු දෙකකින් මේක ඉවර වුණත්. මිනිස්සු ආපහු වර සාමූවිකත්වයට එහිද කියන ගැටලුව සමාජවිධ්‍යාත්මකව අප ඉස්සරා තියෙන කාරණාව. ඒක එකක් දෙ දෙක තමයි මම දකින මේ අවමංගල්ලේ සංස්කෘතිය කියනෙක්. ලංකාවේ මේ වසංගත තත්ත්වත් එක්ක විශල වශයෙන් විශේෂම සිංහල බෞද්ධ විට සමාජයන් ඇතුළේ අභියෝගයට ලක්වෙන කාරණාව දැන් උදාහරණයක් ඉදිර මට මතකයි අපට ගැනවා ආචාරය නිවටන් ගුණ සිංහ ආසියාාව හිටපු සමාජවාදී සමාජිද්්‍යානයක් අපේ ගුරුවරයා මේගේ කාලෙකටි මුුණ දෙන අපි විශ්වවිදාලයන කාල දසයා සහය අ සූහය අස නමය කාලි මේ වගේ විශ්ව විද්‍යාල වැහල ගන්න අධ්‍යාපනය කඩාකපපල්ල ඒ කාලේ එතුමා යනවා මව සමඟ මලගෙදරකර ඒ මළගෙදර දේහය පුච්චන ගිනි තියෙන අදා බැරිය කරන්නතුව ආධානය කරලා යන ඔහු අම්මට කියනවා ගෙදර වෙල්ලා අප ගිනිතියන්නේ වනුවත් අපට වැඩක් නැති දේව කුණු අහකදාන දේව හැබැයි අපේම සමීපතම කෙනා මැරුණහම අපි ඔහුව ගිනිතියලා පුච්චනවා ගැන අපට අදාළ නැති නැතන් අපට ඕවු නැත කියන සංකල්පෙන් ඒ නිසා මම මරණයට පත්වන් මාව පුච්චන් එපාකිර ඔහු ඇතටම ඒකාලය ඇතුළට ම අසන ප වෙලා මරණයට පත්වෙනවා. පතුමන් හේවිදිහට අදාානයකරෙත් නැහැ නමුත් අද ඇත්තටම මොකදදවෙන්න. අපි දවස් ගනන් නිදිමරලා හඩල්ලා දොඩලා කාඩ් ගහලා කැරම් ගහලා දේය දවස් ගානක් ්‍රයාගත්ත සංස්කෘතිය ඇතුළේ මට මතකයි හොඳටම අපි දන්නවා මුස්ලිම් සංස්කෘතිය ඇතුළේ එක දවස්කින් ආදාානය කිරීම පිළිබඳව විශාල සංවාධයක් සිංහල බෞද් මාජය ඇතුළ ේති. ියගෙනියන් හරිගයට තමන්ට ඔන්නෑ වගේ විසි කරලා දැම්ම වගේ මට්ටමක. හැබැයි දැන් අද මොක දෙලාති. අපට දැන් සාමාන්‍ය කරණය වෙවින් යනවා මියගියයම් පස්සේ දවසක් ඇතුළට අමශ්‍යන් කටයුතු කරන්න ඕන කියන එක. එදට ආගමික වශයෙන් ගත්ත යම් පස්සේ පාන්සුකූලියය දීම ඔක්කෝොම දේවල් කඩාබිඳ වැටෙනවා. ඉති මේවා දැම්ම දැක්කා වීඩියෝ කලිප් එකක් ඇතරම එක. ප්‍රහලක මව ඉන්නව දරුවගාව ඩොක්ට මයිතන් දකින්න නැති දරුව මැරෙනවා ඒ ඇඳින් උස්තල මේම දානවා ගෙනන්. ඒ අම්මගේ වැලපීම් ප්‍රමාණ ත්තොත් ඉතරම් තරුණ මවක් තරුණ දරුවෙක්ගේ මරණයක් එක් අපි වෙන ගන ඒක මහවිශලගැ හද්ද කම්පා කරවන්න හැනිල්ලකින් අවසන් වේ නමුත් සමාජය ප්‍රේචානය එතරම් ප්‍රබල විදිහට ප්‍රකම්පනය වෙලා තිය කම්පනයට පත් කළ තිබෙනවා ඒවා දරාගැනීම හැර වෙන කරන්න කිසිවක් නැති තැනට. ඉතින් මෙන්න මේවාගේ අපේ සමාජ ජීවිතය තිබෙන බොහෝ තැන් සංස්කෘතික මෙය තැක් එකැන දැන් සමාජ සම්බන්ධතා පැත්වීම් පිළිබඳ කාරණාව ගත්තොත්. ැ අපිටඋ තුද පෞද්ගලික ගත් අප ඉන සිගලු දෙෙනම අපිට හරි අමාරුවේ ගෙදටවෙලා යින්න ඇ හම දවසක මොක හරි වැඩකට දුහන්නවා. ඒත් දැන් මාස ගනන් තිස්සේ ගෙදර ඉඳීම කියන එක අපටත් සාමාන්‍ය කරනය වෙලා. දැන් අර පලවෙනි රැල්ල ඇවිල්ලා ගෙර ලොක්්ඩව්නු හම මෙම දැක්වා බොහෝ තඇන්ගල ග්‍රහස්ස හිසය වැඩිවෙලා තිනවා. ගෙදර අඩදබර වැඩිවීම පි පාද සංඛාලයකන මේේ තත්ත්ව යිති කට විවිධ හාසෝත් පාදක දේවරුත් ඇතිව. ඇති ආවා මේ මොකද ගෙදර වැඩිකාලයක නැතිෙන්නේෙ එකෙ නොට රඩුසරව ඇත්ව වෙන. හැබැයි මහිතන්නේ මේ දරුණුවටම අපි අභ්‍යන්තරයට කිඩා බෑහර තියෙනවා මේ හුදෙ කලාවීම. ඒකත් එ විය යුත්තා වූ සමහරදේවල් එහෙම වෙනවද ඒ ැන පවුලක් විදිහයට නවත එකතු වෙනවාද. දරෝ සහ සහෝදරයෝත් මව සහ පියා ඇතුළු දරුවෝ එක යුරිට් එකක් වෙනවා. එක ඒකක්යක් විදියට උ්‍යයාාපියාගෙන කාලා වැඩකරනවාද. නැතිනම් ඔවුන් එකනෙකා කාමරාස්සේ හුදකලා වෙලා තවදුරටත් මේ සම ජ ජීවිතය. වෙන ැනකට ගැෙනිය නවාද කියනන්නේ. අවරුදු එක හා මාරක් පමණ පහසැල් නැහැ. අධ්‍යාපනය දරුවන්ගේ අයිතියා. විශ්වීය ප්‍රකාශනය තිබෙන ලමා ප්‍රඥප්තිය තියෙන අයිතියා. විවිධ ේතුන් නිසා ඒවා කඩාබිඳ වැටෙනවා. ඊලාට සෞ්‍යමේ තත්ේ ඩොක්. හංචායතුමා කිවවාගේ හැත්තටම අද අපි දක්කින සංඛ්‍යාලයකන සහ ගොදුරුවෙන ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්න ඇත්තද. පලවෙනි වටේදි මට මතකයි මේක අපති විශසාාල අපිව කම්පනිට පත් කරවා දැ. රෝගී වනාම අඩුගානය පිHච්චයි මහත්තයායන්නේ නෑ. දැනුවත් කරන්නේ නෑ ඇවිලා බෝඩ් ගහන්නේ නෑ දැන් ගෙදරම ඇවිලා හොඳ වෙලා ඇන ප්‍රමාණයකුත් ඉන්නවා. ඇති මේ විදිහට මම ඉතන්නේ පොවස ලඩෙත් දැන් අපට සාමාන්‍ය කරන වියන. එයින් මරණයට පත්වීමත් සාමාන්‍ය කරනය වියන්න හොදයිි අපි මේ ගැන ඊළඟ වැටේද වඩත් සවිස්තරත්මකව කතා කරමු හශරය කිව්ඩ වීර සිංහ මහත්මයට මම යොමු වෙන්න කැමති. ැති ම එතුමාට යොමු කල ප්‍රශ්නයම ඔබතුමාට යොමු කරන්න. කොරෝණ වසංගතය. මේ රටේ විතරක්නමේ මුළු මහත් ලෝකේම සෞඛ්‍ය ගැටලුවකින් එහා ගිහිල්ලා සමාජීයව ඇතිකල් තියන වෙනස ඔබතුමා කෝමද නිරීක්ෂණය කරන. ඇත්ව කාණනිද තන හිතන්න්නේ මහාජාරිතුමත් යගේ ජත් හොඳ ප්‍රේශයක් ගත්තා ඒන්න. මගේ හදැරීම හැටියට මේක වෛද්‍ය විද්‍යාත්මක හා සෞඛ්‍ය ප්‍රශ්නයක තියන සීර් දායයි මේක සට අනුවත්තිී නිල්ලා වන්න ප්‍රශ්නයක් බතුමග සට දාහයි ස්දාය නවත් අපේ රටෙක් පහු යව්දේ කමර කෑ ගහයි නුඩදාගෙන වෛද්‍යවර හමුදාව ක්කොම මහා බන්දෝලන ක හමරම ක පරෝගමයක ස්පේසල් පේෂන ගේ ඇත්ව ම ම පති ඒ එක මෙන්න මේක මසු තේරුම් ගන්න ඕනෑ. මොකද මේක මහා ව්‍යාජ ලෙඩක්. මගේන ම ර ක මේක සජජාතින්ගේ කක් සෞක්ක සංවිධහනය ඒක හැඳදිරවාකම ඉන්පොඩ මික්ක් කියල අන්තිම ොක සෞක්ක සංවිධාන ඒ මේකලා ෆැන්ඩමක් කියල කියක ග්‍රීක වචන.ෆන් කියල කිය සමස්තය කියන එක. එ ගොට ඩමස් කියීල කියන්නේ මහජනයක්. සමස්ත ජනයා පරරාව්‍යාත ච්ච දෙත්තමයි ෆැන්ඩමික් කියලගේ. හැබැයි චීනය. ස ගන්නන මටලන් ලෝක සෞක සංගිධානය හිතුවක් ආරකමට කාවරම ප්‍රධහනයගේ මේ හඳු නම නීති මේක කමුුණ ෙත්නෑ මේ හඳුරු නොම පැඩිමි එකක් කියලා කාගි දමනාව ඊට පස්සේ මේක පටන් ගත චීනෙන් කියලා කියලා එතර ප්‍රශ්නය ඇත්ති ඊටට මේක ස්වභාගක කියලත් කියන එතරන ප්‍රශ්න ඇත්ති ප්‍රශ්න එක ලොකු ප්‍රහෙලිකාවක් මේ ඉතියන් තවම ලෝක මයික්‍රබයි ෝල රජිස්ලලා එතරින් ගහමය පිටම ලොජිස්ලා අෛද්‍ය සලම සේත්‍රෝලට මේ තමක පිරිි රක්න ඇත්ව මේක ප්‍රශ්නයකා එකන මෙතන තියනවා ලොකු දෙයක් මේ අපේ රට මංහිතනය ලෝක නතාාවමික වවසන් කරන තවම හඩම කියන්නව. මොකද මේක මේ සෞක්‍ය ප්‍රශ්නයයක් කියලා දිගට ගිහිල්ල ගිහිල්ලා මේක කවදා ගොඩන්න බෑ. මොකද මේක දැන් උදාහරණයක් විසිරප වැැලුවොත් සවභාවික දැන් ඔභාවියිද තු ඉන්නවා ස්වභාවික වෛරසයක් ඒ ම ප්‍රබිහිධ ඇතිබීම ඒක ලේසි වෙනක් නෙමේ ඇත්වසයෙන්ම. හැබැයි මේක ඉතාම ඉක්මනින් වෙනවා. එතට ඒක මක්කහණක පෝග්‍රේම් එකක්ඒක සැකස්කිරරිපක් ඇත්තවසේ. ඒක අවශගෙන්න ප්‍රධාන සාක්ෂණ කොහේද. නේච මැඩිසින්. දෙදස් පහළයි සංගරාව. පළවෙන ලිපියක් ඇමරිකානු විශ්වවිද්‍යාල හතරක හ විශ්වලන් විශවිදධයක් ලක්ෂ එකතු එලා මේගොල්ල හොයාගත්ත කියලා විශේෂ වෛරසය ඒකල් හැදු හයිබරිික්් වයිරසයක් කිය දෙමුන් වයිරසය එතකට ඒ වෛරසේ හොයාගෙන එකොට දස්දා හතරේ දදස් පහලතම අිකල පල්වෙෙන් නඇත්තවස. ඒක විද්‍යාම සක් ම ල ගැ ලගගේ හල පලේ ස්්‍රියය මේ පර්ේෂණ ලිපි පලන මේකක් ඇ සඟ එතකොට. ඒ ඇර්ගන ඕක හමගිල්ලා මේ පරේෂණක කොහෙද කරන්න ඇමරිකක්ෂත් ජනපා දේතියෙනවා ිස්ටික්් කියලා පෝට් ඩිස්ටික්් කියලා එකන්න මිලිටරි මඩිසින් රිසර්් ඉටිවන් න්් එකක් තොර මේක තමයි පරේෂණය කර මේ දෙදස් දා හතරේ එතකොට බිල්ගේස්්ලා කටට කලින් ම මසන්ගත ගර කියන. සගයක් නවා එකට සූදා න්න න්නත් කරන්න නෑම ජයමන් විදධාග මයිද මදිරි පපත්තිින් ය විරුත් ුරදධම විවෘත්තම කියනවාම. එකන මේක ඒ අනුව අපට පේනවා මේක තියනවා වෙන වැඩ බිල්ි වෙලක් විවරදිත ඔබතුමා ප්‍රබල සැකයකි ඉන්නද. මේක ස්වභාවිකව නිෂ්පාධිත බෛරසයක් නෙමෙයි කියන තැන්. ඒ ොහ මක ැිලන මක කියන ම ඉන්න මේක අත්වස කොති හ ග ග ලෝක නිල මතයේ ම ක් ජාති ම ර ම ලොක සහක සන් ග ම පර ග මක න හොහ මොකන් තන් ර ම බ ද ප ර ලොක ක්. මේ මෙන්න මේ වගේ මේ වෛරස දේවල් මිනිස්ු ලඩවෙන්න හුඟගක් කෙලාවට සිීට සූගුවක්ම මානසික ප්‍රශ්න නිසා පිසිගල් එකක ලක් නෙේ ඇත්ව සමති අදම අවර්තවන් ලෝකදයෙන්. එතකොට දැන් අපි වන්න අද මීඩියයක මාධ්‍ය. මේ මාධ්‍ය මගේ මේ රෝගී අපේටරම්බල ලෝකයට අයන් ලොන්න බාන මුලින් පෙන්නුකුමද කියලා මුලින් රෝග කම්ුුණොත්? ම දු දග රග ලා ගහගන්න ම ග ලෝනවා පොලිසියෙන් ගනවා මක මනි තාගන්න ැරි ක් වන මිනිසු තර මිනිස්සු බයවුන. බීතියට පත් වන ඒක ම හරන ම ජයව මාක ත්‍රස් දයක් ඇ ත් ේ ්‍රස්තවද ව හ ු හත් තෝට ප්‍රබල. මේක ගෝඩිවසෙන් පලවෙනි වතට මානව සංහතියේ මානව පරිනාමේ. මේ ටර්ම් පයි්ට ලන්නේ ඒ බුලු මනුස හංගතිය බයගන්න මේ උඩින් අපිට පේනම කොරුණාව කින නිකම් පොඩි ග අපි න ේශපල අප ලනුදනවා ග නිසුන පොරදුද හම එකක් මේ තියෙන්නේ යතිින් යනවා නියෝ ැඩි අන්න එකතම ඉනිසරහු ඉන්න නැත්ති මොකක් යති යන්න යටී යන්නේ ගෝලිය ප්‍රාධ්ධන ප්‍රවාහය ප්‍රතිවියූහ ගත කිරීම ්‍රීස් ටක්චර් ගැන පෝග්‍රම්ක. එ මේ පදාහන පාර තුක්කින්නවා. ඒ පාර්සන එකන තමයි එක තමයි ඉන්දියල් කැපිටලිසෝ. කවද ්‍රම් ෝජනක ම් ික් න ගත් ල ගොල දක කියන්න අනිත්තක තමයි පනසල් කැපිටලිස මුල්ඩි දනවාද. ඔබබා මලා කලීින්ටල්ල පට යෝජන දස ගානය මේකොල් අරගලයග මේ සඳහා. ඇයි තුන්නක්කාව මේ ලඟදී. ඒ තමයි ෆන්ස් කැපිටල් එකන්න බිල් ගට්. ිදගේස් පු්ේන්ක ජෝට් සෝස් තරග හමවය තව ඒ වගේ කීපදන. තර මේගොල් ඇවිල්ලා දැම්ම අර්ගලය පටන්ගත්. එක මේකවිල මේ ධනවාදේ පොදු අර්බුදයමක ලක්ෂණයක් මේක එඉද දා සටසීයේ නැපොලියෙන් කළෙත් මේ කම මයි බො ධනවාද සමාජයේ තයනවා කලක විශේෂත්වයක් ඒක වයංකිසි වර්ධනයක් ගැන කොට ඇවිල් වර්න හට න්න ල් ලක නවීරන න කර හැම ුදධයක්ක්. පලන ුද පලන ලෝකී ද දහත ද හටේ ව ලෝක ුද්ද ිරව හැ කට කලින් හැතර කින්. ළඟට දෙද න ෝක රද. හ ැ ද ර ස් ීම. එඇ කරෝනාව කියලා කියන්නේ එක්තරාකාරක නමසි පනස් ගැනකු අත්තතා බලගල ආේ යිල ජිකි ේ පනුස ගැන. වරස බැට්ටීිය සුද්‍ර ජීවෝ මේ ගෙන විසාල මේ වනකට ඇමික්ෂන ති ොක හරසයතවා පරේෂනාගාර එක පරෂනාගර පරේෂණ කන්න හන් වොසින එකක් ඒදට පැමි සෝවිිදේ හම්මවාන්ඩුල විසිගරනත්තියන හරසසි අ ති ලෝකර. දහ තුදහක්වැටග නොම ජ ජය පරක්ෂ රනවා දැන් ඒක නිසාම තවක සාධක දැන් මීට අවුරුදු පනහලසට කලින් බැලුහම ලෝක වසන්ගත හම එක්මට හිමවාේනෑ ැන් හම අුරු තුලට සැරම හර ලිකක් ති මර්ති හිද ගේ ප්‍රශ්තින වෙදද දැ ක ප ේ. ඒ ඒ කතන් දෙ වෙන කතන් දෙර කියන්න හැදවේ අපේ මනුස්සයගින් ව අප රටය හිතා ලෝකෙම මෙන්න මේ පැහැදිලි කරන්න අවශ්‍ය. මොකද මේන් ත්‍රීම් එක මාධ්‍යය කතා කරන්න. ඒ තමර පර බුද වන්න කතගන්න නමු පොදික ක හි මංකව මේ මනිස්සු බයගන හොදවෙන්න යගත්වවගේ පයග හම යතාාර්ත බිරන් මිනිසුන්කි දින විචාත්මක ප්‍රවේ බිඳිල යන ි මුද දකි බරුවෙන. ඒ ල පත් ර ට ගන්න දේ ප්‍රස මාජ ප්‍රශනය ආර්ථික ප්‍රශ්නය හොකට වඩාමේක ඉම් ර මික් ක්. ේ ඇ මයි ස ලු ප ග ම ු න බීති ය රම ව යව මානක ්‍රස්ත්වද නිසා ජාර්ය පි ානික. සිහි බද්ිය තින ර්ක සම්බන්ාව කැඩ්ලයන බිරිරය ිු හින් බැරවා. නිකම් නික හ බත් පා පත්වෙන. එතකොට ඒක එක ප්‍රශ් බට පත්ේ. ඉලල් දැ දැම එන්නත් කරන ගැන ග දැම එන්නර පි පද ැ ලක සංකයාලක දැම් පහර පවතින ම ද න්නත් ගහන්නල ගහන්න පරෝගෙන් ප්‍රමාණ වැටියනවා තක ප්‍රශ්නය. හ ක දැ ට ු ර <tip . ත ම රයි් ප්‍රස්ය. හෙම අනිවාත කරන්න පුලුවන්ට නද ප මත් ව. ම ම ග මි ු ම ුිු ලො න්න ව ලක් ද ුේ. තු හොඳ තැනකට සාකච්ඡාවගේ ගේනවා විශේෂම සාමාන්‍යයෙන් අවධහනයට ලක් නොවන තැනකින් ඔබතුමා ප්‍රවේශය ලබා ගැන්න අපේ සාකච්ඡාවට ය වගේ මට මාචාරය ප්‍රතිබා මහනාම මහතාට යොමුවෙන්නටත් බුතුම හොඳ තැනකින් මේක නවත්තන්නේ තැන් මේ මාචාරයතුමනි කෝවිඩ වසංගතයක් එක්ක සාමාන්‍යය ජනජීවිතයට යම්යම් සීම පැනවීම තුළ බොහෝ විට සමාජය තුළ මිනිසාට හිමිවෙලා තියෙන නිදහස්ස කියන කාරණය සම්බන්ධයෙන් විශෂම ලෝකයේ බොහෝ රටවල විවාධාත්ම තත්යක් ඇති වෙලා තියෙනවා. මේ සෞඛ්‍ය රෙගුලාසිත් එක්ක අහිමි වෙමින් තියෙන්නේ මානව නිදහසද. මිනිස් අයිතිවාසිකම් ද කියන කාරණය සම්බන්ධයෙන් විවාධාත්මක තත්ත්වයක් තියෙන ොහ රටවල මහාචරතුමන අපිදැක්ක උද්ඝෝෂණ පළපාලිප පැවැත්වෙනවා මේ සෞඛ්‍ය රෙගුලාසිවට එරෙහිව. ඔබතුමා කොහොමද මේ ප්‍රශ්නය විග්‍රහ කර ගන්න. මම හිතන්නේ ඇත්තටම මගේ වගකීමනි අපි සරල තැනකින් පටන්ගමුකු මොකක්ද මගේ වගකීම මේ මාස්ක පාවිච්චි කල ඔහහි සිකරල ද වෙදරින් පටන්ගමු අපි ඇත්තටම එවැනි තත්ත්වයකට යා යුතු ද කෙටීම පටන් ගත්තෝ ො බලන්න පාර්දිකී කියාම කොචර විසි කරල දාල තියනවාදක සෞඛ්‍යංශලින් කිය ඒම කරන්න එබා අුගනය එක කප හරිදාන්න කිය හේතුව මගේ වගකීම තාම ඉෂ්ට කරනවාද කියලා ගැටළුවක්නවා. එතුරඒ වගකීම තුළ අපි දකින නීතිම මේ රාම්මම කද කියලත් බලන්ඩු. අපි දැක්කා ඔස්ට්‍රේලියාවේ මිල්බර්න්වල ඉතාම තද විදිහට උස්කෝෂණ ගිය මේ ලොග් ඩව් ගයින් කරන්න කියලා නමුත් ඒගොල්ලොන්ට පහරපිට පහරදුන් භාෂනයේ ප්‍රකාශනය නිදහස පැත්තකින් තියෙනවා. වගේම තමා යනිත් පැත්තෙන් භාෂනයේ ප්‍රකාශනය නිදහස යම්ය අවස්ථාවල සීමාවන්ට ලක්වනවා. එ සීමාවට ලක්කන ප්‍රධාන තැන්තුනක් මං කියයනවා ජාතික ආරක්ෂාව ජාතික සෞ්‍යය අපහාසේ මේ තුනම මේන පැන්්ඩමික්ක ගත්තක ක්‍රාත්මකයි. ශාලවශයෙන් අපි දකින්න ඕන දේ තමයි. ජනතාවට ඉදනමේ ඇත්තට ආණඩුකර ්‍යවස්ථාවේ තුන් ගනි පරිච්චේද දාහතර එකේ පැහැදිලිවම තියනවා. ඔය ඔබ කියපු භාෂනය ප්‍රකාශනය නිදහස. සාමකාමය උද්ඝෝෂණත් කරන්න පුළුව. එක කිසිම ගැඩලුුවක්නේ. හැබැයි මන්තවටිකින් එන්න මුණු පොතට දැ මේක සිදුවෙන්න්නේ මොකක්ද ඇත්තරන. සිදුවන කාරය තමයි මේ කියන දේවල්, සමා කරන්න ගිහාම දැ විශල් ප්‍රශයෙන් ඇතුල්ලද දැයිල්ළඟට මෙතනද අපේ දියඩ මැතිතුමා කිව්ව මේ අනිවාර්ය කරන්න පුළුවන් කියලා. මේනකොට ෂ්්‍රාධ කරණයට පෙත්සමක් ඉදිරිපත් කල්ල තියෙනවා කීප දෙනෙක් ඒකට ප්‍රධාන හේතුව තමයි මම ඉන්නට ගන්න නෑ මට ඕනෙ නෑ මේ ඉන්නත ඒක මගේ අයිතිය. ප්‍රශ්ේ තින අනිත්ප්‍රත්තිෙන් ගත්තාම න්නට නොගැනීම නිසා ඇත්තටම රෝගය ව්‍යාප්ත වෙනවාද එතකොට එතනද දෙන සෞඛ්‍යංශවලින් ඇත්තටම කියීනවාද මෙතුමාම කිවා මේ ගහපු අයටත් හෙදිල ප්‍රධානය කීදනෙක් අභාවප්‍රාර්ථනාද මේ දෙකම ගහපුුවයි මෙත කොත්තනද වෙලා තියන්න කියෙන එනිසා මෙතන දෙ ඇත්තටම දර්කතියන ඒවකගේ ලංකාව ආරුුවේද ගත්තහම ගොල්ොක න ගොලට යම සි ද ්‍රශක්ති කරන නිර්මාණයකරගන්න පුලුවන්කිීම. නමුත් ප්‍රශ්න වෙලාතියනය එකනෙමි. මෙතන මූලික ප්‍රශ්නය තමයිර ඉන්ෆෝමඩික්කය ගැන කිව්වට මෙතන තියන මිස් ඉන්ෆෝමඩික්කවක්. එකන්නේ පුළුවන්තරම් මේයි යන ප්‍රචාණය පිළිබඳ ගැටලු තියනවා. විශේසඥ වෛද්‍යවරයක් එකක්කන. තව විසසක් න වෛද්‍යවරෙක් තවයි එකක්කේන. තව වෛද්‍යවරේ තවයික්කේ. තු මේයි මොකක්ද ජනතාව විශ්වාස කරන්න. තුොරට ජනතාවත් මං මුලාවෙනවා. ගො එකඒකා එක අදහස් කියය. එතක රජ වෛද නිලධරෙන් සංගම එකක්කීන. රජ විශේෂඥග සංගමය තවයි එකක් කියීන. මිනිස්සූ මානසික වශයෙන් දෙැඩි පීඩනයකට ලක් වෙලතින. එවැනි පීඩනයක් ජනතාවට නොවිය යුතුයි. ඒකඇවිලගත්තත් මානසික වද හිංසා වන්නේ ක්න තවකක්ව න තවකක්වනු හිරුමැත්ම මොකක්ද විශ්ෝසකයි. එතන ගැටලුමත්ව වනවා. ඒ නිසා මේක හරියට තාමාර කිවටවට මං වෙන පැත්ත කරන්නේ මේ කළමනා කරණය කරන්න කෝමද. මේ ප්‍රශ්නි. එතන ගාට පස්සේ භාෂනයයා ප්‍රකාශනය නිදස පිළිබඳු අපි ගත්තාම ඇත්ත වශෙන්ම සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරලා ද පියන්නේ. අපි සෞක රෙගුලාසි අනුගමනය කරනවාද.ඒ වෙනම කතන්දරය. තොර ඒ සඳහා. උබැ සෞඛ්‍යරගුලාසසි ඉදිරිපත් කලා තියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ගෙනන අල්වරය විසි. ඇතවොට ඒ ඉදිරිපත් කරනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය තියනවා කොහොමද මේක කරන්න කියන. ඒ වනත් දැ ප්‍රශ්නමතු වෙන්නේ එක නෙමයි මේ කියන තුරතුරු පිළිබඳ ගලාෑමේ තියෙන තත්ත්වය ද උදාහරයෙන් මම කියන්න ලෝක සෞඛ්‍ය සංවිධානයම කියනවා ඒක ප්‍රධානයක් දෙදස් විසිය අගෝස් විසි හත බලන්න පුළුවන්. හයදාහක් රෝහල් ගත කරලාති නව වැරදි තොරතුරු නිසා. අට සියයක්ක් ලෝක මිය ගිහිල්ල ති නො වැරදි තොරතුරු නිසා. තරට මංකිව තත්වය හරිනි එක කෙන එකකේ වකරන්න ගිහිල්ල. හැම තැනම දැම් විශාල ප්‍රශ්නයක්ක් වෙලාති දොර සත්‍ය ොරතුරු තන ගලා යනවද. ඇයි අපිට බැරි මේක ලිංකප් කර ගන්න සෞඛ්‍ය අමාත්‍යන්යඇත්ති. උතන තමයි එන්නේ ප්‍රධානදී මුණ පොත මුණු පොතේ ගත්තොත් එක දිගට නවා දැන් අතමම් මුණු පොත බැලුව සෞඛ්‍යංශවල විසිපහක් කියන්නේ විසිපහක්. එතකොට අපි 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 ඔබ මට හැකියාව තියෙනවාවනම් සරල කරගන්න ජනතාවට වඩාත් පැහැදිලි මේක විසි පහක් කියන විසි පහක් කියන කාරණය උබතුමා කිය ඇද උදාහරණ සහිතව අපට යම් කිසිකාරණයක් ගැන කියන්න පුළුවන්ද මේ කාරණය සම්බන්ධයෙන් විධා දහස් තියනවා කියන දැන් උදාහරණයක් ලෙස කොවිD දාහනමයට මුහුණ දෙන්න කොහොමද තොර කොවි දානමයට මුහුණ දීමේදී රජය විසින් නිලවශයෙන් ප්‍රකාශ කල්ලා තියෙනවා මොනොවද මේ සෞකරයෙගුලාසි කියයෙනෙක් . නමුත් එක වෛද්‍යවරේ කඇැවිල්ල කියනවා කරපිටිය මෙන්න මේ පෙත්ත ගන්න එ පෙත ගන්න තව වෛද්‍යවරයක විල්ලක නවා ඒ පෙත්ත නෙමෙයි මේකට හරිය මේක උදාර හරිනේතකොට එම කිව්වන වෛ්‍යතුමින් කරපිටිය ඒත් ප්‍රසි්ධ වෛද්‍යවරේ දක නැන මේ පෙත්ත ගත්තු කටුව ඉති ඔන්න ඕකයි ප්‍රශ් ඒ ව පෙත්ත පස්සයක් විදුණු පෙතිනෑ හොයාගඕගේ විි පහමට කියන්න පු ආරුුවද වයිද්‍යවර තාවකක්කේ දයිදි කරන මේ තයි කරන්න න. බතුම යෝජන කරන මේ වසංගතය පාලනය කිරීම සඳහහි වහල් වන තොරතුර නතාවට සනිවේදන වීමේද. ඒක් තරම් මධ්‍යගත ක්‍රමවේදයක් රහා සිදුව ව යුතුයි කියෙන ම පැදිලියෝ ඒ කියනවා. මේක කරේ නැත්තං ජනතාව මානසික පීඩාවකට පත්ව. මේක හරියට චනල් කරන්න පුළුවන්. රජයේ මාධ්‍ය පිළිබඳ මමාධ්‍යවරයක එත ඉන්ෆෝමේෂන් සෙන්ට ගත්තින. ඒ සෙන්ටරක. හරියට ගලා යන්ඩු නමුත් සමාජ මාධ්‍ය අපිට නවත්තන්න දත්බයි. දවට සමාජ මාධදී හෙම කියනකොට මං මගේ වගක මිෂ්ට කරාද. තාම මෙතනද එලනක තමයි මේකට කිසිම නෑ කොහින්ද මේක පටන් ගත්ත කියන. එනිසා අපිත් ඇත්ත වශයෙන් අපේ වගගේ මිෂ්ට කරනකොට විසක් නයයිදර වෙන්න්න පුළුවවා නීති ඥයෝ වෙන්න පුළුව වෙන කවරුහරවෙන්න පුළුව. අපි බලන් ඩෝනනි ජනතාවට පීඩාවක් නොන විදියට මේ තොරතුරු සං්‍යවේදනය කර. ඒරගන්න බැරි වුුණොත් මම දකින්නේ මේ කතන්දරවලට වඩා තවත් බරපතල හානියක්වෙ. හොඳයි. දේශපාලන විචාරක මාදවේදී මාලින්ද සෙනවිරත්න මහතාට අපි යොමුවෙන්නේ. දැන් මෙතුමන්ඩා හතර දෙනාගේම අදහස් එක්ක මංකැමති ඔබතුමාට ප්‍රශ්නයක් විදියට යමු කරන්න. බුතුම මේ ගෝලිය තත්ත්වය පිළිබඳව අධ්‍යනයක ඉන්න කෙනෙක් විදිහට. තුම කොමද රක්ෂණ කරන්න ශ්‍රී ලාංකිකයන් විදිට ශ්‍රීලාංකය සමාජය මේ සම්බන්ධයෙන් දක්වන ආකල්පය සහම වසංගත තත්ත්වය පිළිබඳව. ගෝලිය මට්ටම ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන ආකල්පමය වෙනසක් ඔබතුමා නිරීක්ෂණය කරනවාද. ශ්‍රී ලංකාව තුළසාහ ගෝලිය මට්ටම කියලා වසංගතය තුළ එවැනි වෙනසක් ඔබතුමාට දකින්න හැකාව ලැබුණාද. මෙම මමම ලොකු වෙනසත් දකින්න සියල්දනාටම මේ වෙලාවේ. සිද්ධවෙන්නේ කුමක්ට කියන එක හරියට තෝරගන්්ඩ බැරිතත් මුු ලෝකෙම තියෙන. තැන අපි ලංකාව සුවිශේෂී නෑ එකන්නේ. අපි අනිිපට වැඩියත් ෝරගෙන තියන මේක තේරුම් අරගෙන තියෙන හ අඩුවට තෝර තේරුම් අරගෙන තියෙන කිය මේ නිගමනයට අපිට එලබෙන්න්න බෑ දන් මේ තවට සපාච්චිකරම වචනය ඉන්ෆෝඩමික්න එක ප්‍රතිබායකට කියනවා මස් ඉන්ෆෝඩෙමික. ඒක අලුත්්‍යයක් නෑ. හ අපිට මේ පැන්ඩමික් එක ඉල්ලක්ක කරගෙන් අපිට ඒ ගැ කතා කරන්න පුළුවන් ඇති තර හරි හැබැයි මිස්න්ෆමේෂන් කියන එක ඉන්ෆමේෂන් එකත් එක්ක එන මේක අනාධිමත් කාල නං ඔන්නමට කියෑන්ඩ පුළුවන් බයිවලේ ජෙසුස් වහන්සේගේ වර්ණය. පිළිබඳත් මස්ඉන්ෆ්‍රමේෂන් එකත් තියෙන්නේ කාලවරණය. හරි මේක අලුද්ධයක් නෙවේ හරි? දැන් අපි කොහොමද මේක පුරුව වැසිය කැටිකද මම ත් මගේ වගකීම කියමුකෝ. එක පැත්තකින් අපි අපි හොඳටම දන්න දෙ ඇතයි මේ බසංගතය ගෙන අපිට තියෙන අවබෝධය තාම අල්පත් හරි ඒ එකක්. මේ මහිතන්නේ දො පිළි වැැක්සින් එකක් කියන එකක් එන්න තක් හරියට ඉෆෙක්ටියව්ද නැද්ද කියලා මේක ප්‍රායුක මේ ක්‍රියාත්මක නවත් මේ සාර්ථකද නැද කියලා කියන්න අවරුද්දෙන් දෙකෙන් බ. ඔන්නවරේජ් සාමාන්‍යයක් ගත්වත් මේ ක්‍රලිකල් ටෙස් කරන්නව ඒවටස සියට අඩුංක්‍යාවකට දීල බලන්නවන්න ඉට ජෝග්‍රි කලි ් ව හට වයස හටියට ප්‍රදේශය හැටියට ඒවා මේ පරිීක්ෂණයට ලක් කරන්නේ ඉටවස කටිේස්න් ඇත්තින ලයිසන්සිීම් ප්‍රෙසිය තින හොක ඉතුට තාම මෙතන ගිනිි පික්ස් ලනේ ඒන ඒ සාමාන්‍යන පෝසසිස්කන මොකද මේ පැන්්ඩමික්කිල මේ නිර්චනය කරගෙන යෙන හොඳට හො නාකර ඇතහෝ බරුවොට ඒක තුළ අප ඔක්කොම මේ පරීක්ෂණයට ලක්වෙන අර විද්‍යාගාරය ඉන්න මීියෝවාගේ. උබ්දමවැනි අහක් ඇද තවකනකට කියන ගුලන් කාරන තමයි මෙවිදදි ලෝක සෞකේ සවිධානය බෛද්‍යවරුන් සම දෙන මේ නත් කරනය සබන්ධයෙන් මාජනතාව දිරිගන්වන අවස්ථාවක. මෙනි අදහසක් යම් කිසියකින් ජනතාවගේ මනසතුරට සැකයක් නිර්මාණය මංක්‍යයි කොහමට දෙන්නත් කරන කරන්නට මේවාගේ තත්ත්වයන් තුළ අප ඕ ඒකද ඇැති ෝ ක්මැතිව අපිටේ තියන එක පිටු හලක්නයෝක හරි අපික තේරම් ගණ්ඩුවනේ හරි හැබයි සාමාන්‍යයෙන් යන විදිට නව මේ ෙසි දෙන්නන ලෝක වයිද සඟ විතය සහතම අනුමතිල බ WHචෝ එක එක වෙලා කියන මස් දැමත් මේමොකාර ආවරන පැල්දොත්කයි නතත්තකයි. වෙලාක වලා කියන මේ වල්ලන්ඩ පායික වෙලා කියන බල්වටමක් නෑ කිය. විශේෂාගඥයන් බන්ධන්න විසි පස්තිනෙක් විසිපහක් කියෙනාද කියලා නමුත් මේ හැමෝම තේරුන්ගද අපි ඒකොළන් කතා කරන වේරයියන්ස් ගෙන ෙල්ටැක් ගැන මිට අවරද්ද කලින් තිබෙන ෑනේ දැන් තවකත් යන මිය්දමකක්ද කියලක් අඒ සබම්ැ හරි අපි දන්නෑ නේක කියන ඉ අපි කොහොම ද අද ඒකට පලයන් කර. නික සාමාන්්‍යද මැට ම වෛද්‍යවරෙක්වත් විශේෂාගකොත් පිමි ෝජිස් කෙවත් ැපේ රටේ මිලියන් දෙ එකක් කියන්න පිඳම් ලොජිස්ලා හරි ඒත් ප්‍රශ්නයක් එතකොට පුරවැන්සි වගකීම කියන එක එක බැත්තකින් කවරරි එක් කෙනෙක් කියන න නා්ඩුව හරිමක්කර සෞඛ්‍ය මාත්‍යන් ශැරරි කවර ඒ අදාල නිලධාරය අපිටි කියරන්නට මේ විදියට ඉඩ කියල අපිට අපිට එක කරගන්න පුළ ඒක එකක් විතරයි. මේ දාගණ්ඩුවන සමාජුද්දුරස්ථභාව පාතන අතහෝද ගන්නන්න සැනිටයිස් පවිච්චි කරන්නවා නොනවට. වැක්ෂන් එක දහගණ්ඩුවය. හරි දෙඒක මට කරගන්න පුලන් දෙයක්නමතු කිව්ව වගේ අපිට මට වගේ මගේ පවුලි කට්ටියට කවුර හරි මට කතාකරොත් මම අහන්න ඉස්සල්ලාම ැක්සිමෙක් ගහගත්තද මචන්ක. හරි වහදන මගින් උත් හ වැක්සිනේ ගහගත්තදකි. ඒක ඒ සරල දේව ඒක අපේ පොදු වගකීම අපේ සාමූහිකත්තේ කොටසක් වඩ පුලුවන් ඒක ද මෙතුම කියපු ඔක්කම හරි මේක මේක සෞඛ්‍යකාරණන වන්දන්නම සියයට විස්සද සියයට හටද කියද කියලා නමුත් මේක එක්තර දේශපාලන ආර්ථිකයක් තුළ සිද්ධ වෙන දෙයක් අද අද අපි දැ මරණයක් සිද්ධ කරම මේ මිනි මරමක් සිද්කොල අපි ඉස්සල්ලා මහන ප්‍රශ්නම කද මේ රස පරීක්ෂ කළ අර්කට්්‍යය එවලා හන්න මේකින් කාටද ඉස්සල්ලාම ලොකුම වාසියති න ර්ම ස ිකල් ඉඩට එක කතාා දෙකක් නෑ හරියකුලන් මේ සෑහෙන සල්ලි හම්බු කරන මේක තුළ. හරි කෙනෙක්ට ර්කරට ප්‍රති මනා කරන්න ජීතේ අවස්ථාවක් එකතක්ත් වැරක් යහහි දත් පුළලන්ට හැබයි මගේ වගකීමේ කොටසක්කටට ම දකිනවා සමාජ මාධ්‍යවහෝ ඒ නැත්තම් මාධ්‍යයේ ප්‍රධාන ප්‍රවාහ තුළ හෝ ඒවා කරන ප්‍රකාශ. මේවා අපි විචාරබුද්ධියෙන්ද මෙම ගන්න නැද්ද කියන එක මංහිතන්නේ පුරවැසි වගකීමේ ඉතාම වැදගත්. දෙයක් කියලා මම හිතනවා. ැ P.H.යි කෙනෙක් නැත PH.යි ලගේ ඒ ඒගොලන්ගේ ෘතිය සමිතිය ප්‍රකාශ කවර නියෝජිතකට නායක කර යම් දෙයක් කියනවා. ඇ ය සෞඛ්‍ය ෂේත්‍රීන්. සෞඛ්‍යෂේත්‍ර ඉන්නවා වගේමයා ෘතිය සමතිය ත්තියන්න ෘතිය සමිතියක අරමුණු අරවාම නෙවෙයි. ජමෝ එකගත් හම ඒකුලන් ත ොස්තර ුත් ඇති මංහිතන පිළි ලොිස් ල ඇතිේ ඒවගේ විශේෂක් දැනුමතිනටත් හැබයි එක ෘතතිය සමතිය. දේශපාලන පක්ෂයක් කියනකොට ඒගුලන් ජනතාව වෙනුවෙන් කියලා කිව්වට ලොක්ඩවන්් හරපියාව කියලා කිව්වට ගගේ දේශපල් අරමුණ ත්තිය නති ඒ ඒ වටපිතාව ඒ ඒ ඒ සත්‍ය ඒ යථාර්ථය මේ විියුක්ත වෙලා නෙවෙයිඒ කොළන් කතා කරන්න අපි එතකොට ඒ ියුක්තයි කියල හිතාගෙන බාරගත යුතුත් නෑ ඒකින් අදහස් වන කර ඒකින් අදහස් වන්නේ ගොලන් කියන හැමදයක්ම බරු නැත්තයික මහා ක අපටි විදිහට කියනදයක් කියලා හැබැයි අපිට වගකීමත්තිවා පුරවැසිවෙන් පපුරවැසියෙන් හැටියට අපිට තියෙන අනි බුද්ධක් කියලක් ඇයි යාමිහෙම කියන්නේ ට අය හම කිවද මේම කිරලමැල්ල බලන්නුන් ඒක්කම හැබයි අපර මානසික පිඩාව වැඩි කරගන්න මේක අර කෆියස්ටකති ඇතිවන අපට පැදිිතත් ඇතිව ලෝක සෞක්‍ය සං හිධන තරය තේර නත්න් අපි හොමද මේ තෝල්ලබෙල් ලගන්න පැ්ඩමවික හොමක්කෝවි්හරි වයිරස්්‍යය මේක හදපියක්ර භාවවිකද නත්තම් කෘතිමේකදඒ ඔක්කොම තියෙද්දි. අපිට ග්‍රහණ කරගන්න පුළුවන් යම්යම් දේවල්ටිකත්යේ. ඒික අපිට කරගන්න පුළුවන් වඩ ඉන්ඒහායන්නත් පුළුවන්නන් දැන් ටවඩස කිව්වාගේ වදස ඉතාම බරපතල චෝදනාවත්තමයි මේඇල්ල කරන්නේ මංහිතන්නේ තුමට මේකට අදාළ මේ දත්ත ඇති හරි පැනවිකට ඉස්සල්ලත් කතන්දර ටික තියනවා නැත්ත නෑ හැබයි තකටි ඒවා ගැන හිතන්න්න යොමු වෙන්නේ නැත්තේ යි කියනක ප්‍රශ්නයක් ඇයි මාධ්‍ය මෙන්න මේවා කියන්නේ නැත්තේ ඇයි මාධ්‍ය මේ විදිට ඇසිරෙන්න්නේ අවිදියට ඇැසිරෙන්නේ නැව ඕගේ ප්‍රශ්නත් අපිට අපෙන් මහගණ්ඩ පුළුවන්න. අපිට එකක්ෙන කියනකට ඒ දේවල් හිතේතියා ගෙන කියනදේ විමසන්ඩ පුළුවන් හැකියාවත් තියෙනවන්න මංහිතන්නේ හොඳයි කියල. මහිතන්නේ පුරවැසි වගකීම කියන එක වැදගත්ම කොටසක් ඒ. හොදයි. අපි පුරවැස වගකීම වගේම මේ වසංගතය දුරලීමේ මගේ කොටස පිරිබඳව සාකච්ඡා කරමින් සිරින්නේ. අපි විදවතුන්ගෙන් ප්‍රවේශයක් ලබාගත්තා. සාකච්ඡාවට අපිට තව බොෝදය තිෙනවා වීමසන්න ඊට මත්තෙන් අපි කෙටි විරාමයකට යමු වෙනවා ඉක්මනින්ම යැළි තම්. වසංගතය දුරලීමේ මගේ කොටස්ස කියන මාතෘකාව ගැන අලුත්පාර්මේන්තුවේදී අපි අද සංවාධ කරම සිරින්නේ ම යමුම වෙන කැමති කොළඹ ෛදධ පිටේ මහාචාර මනුත් ීර ංහ මහතාට නැවත වතාවක්. දැන් මගේ කොටස කියන කාරණය නිර්වාචනය කර ගැනීමේදී අපි සමාජයේ දකින කාරණය තමයි මේ විදි සමාජ මාධ්‍යවල වේවා. බොහ විට පුරවැසියන් එකතුවෙලා අදහස් දක්වන ඕනෑ ම අවස්ථාවක මේකට රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් තමයි වැඩි තා බහට ඉඩක් වෙන් වෙන්නේ. මේක රට වසාපාලනය කරනවාද නැත්තම් රට නොවසා අඩු සීම එක්ක පාලනය කරනවාද. එන්නත් කරනය කොහොමද වෙන්නේ. බොහෝ විට තීරකින්ගේ මට්ටමින් මේ වසංගතේ පාලනය කිරම සඳහ ගන්න ක්‍රියාමාර්ග ැන පුරසියන් බොහ උනාන් දුයි. මෙතනි නෙහට ගිහිල්ලා මහාචාරිතුමනි කොහොමද පුරවැසියන් මගේ කොටස කියන කාරණය නිර්වචනය කරගන්න නොබ අර මුල් අවස්ථාවේද සාකචාාව නවත තැන් තයි මංගබතුමට ආරධනාක කරන පට කන්නකි ඇත මුලින්ගේ ප්‍රේශ ඇරගන නැත්තුව ඇත් ඒකයි. මගේ කොටස කියන එක නිර්වචනය හෝ අවබෝධයක් කොච්චර මට්ටමකද තියෙනවද කියන ගැටලුව තමයි මංහිතන්නේ අපි දැ අපේ මේ සාකච්ඡාවේ පහුගගේ විනාඩි හතල ස්පාක් විතරපි කතා කර. ගේ පෞද්ගලිගත් දයක්ැකීම හඒකන්නේක් ලංකාව පලවෙනි රෝගයා වාර්තාා වෙච්ච වෙලාවි දන් භූමියටම නෙක් දර දන් අවරුද ම සටක් ජීතය වැඩි කොටසක් වෙනෙන් ගත කර විදි පහගගේ වසරේ මට පේන්නේ බොහෝදනෙක් තාම තමන්ග කොටස නිර්වචනය කරගන නෑ අ මැත්තෙන් වුණත් ඒ කිය වෙනවා. ඒක හැම හැම කණ්ඩයමකට අදාලයි ඒක සම්බන්ධය යම්ියම් කොටට කරුණු කියවුණන දැ මම උදහරණයක දෙර ගත්තොත් සෞඛ්‍ය සේවකය. ඉදිහට මගේ කටස මොකක්ද ගෘතිය සම තියක කොටස මොකක්ද ඊට සමා එක්කම සෞඛ්‍ය හා යාශ්‍රත සම්බන්ධව කටයුතු කරන පරිපාලෙක්ග කොටස මොකක්ද ඉට උඩින් ඉන්න දේශපාලන අධකාරය සහ හිල ඉන්නගේ කොටස මොකක්ද මැ ජනමාද්‍යයට ජනවාද්‍ය මගේ බර්පාල දමතිට ඒක තුළ එන ගැටලු සසාහ තත්ව යික උදාරනයක්ක් ර කිව? මගේ කොටස නිර්වචනය කරගැනීමේ ඇති අපහසුතාවය හෝ ඒ සම්බන්ධයෙන් නොහිතීම මතම මම මගේ නොවන කොටස්වලට අනවශ්‍ය විදියට අතදැමීම නිසා වෙච්ච ගැටලු කීපයක් මහිතන් ප්‍රතිබා සධහන් කරප එකක් තියනොස්. ඒක යන්න යම් කිසි විශේෂේත්‍රයක යමක් පිළිබඳ අදහස් දැක්වීමේදී අපි තීරණයක් ගන්න ඕන මෙන්න මේක කරු තුනක් තිරමගේ. මෙතරම දැම් මාස දෙකට කලින් හ කිව්ව. ප්‍රතිපත්තිමේ තීරණ තියනවා ඒක සඳහවන සාකච්ඡාවක් තාක්ෂිණක කටයුතු පිටිම සාකච්චාවත් තියෙනවා ජනතාව දැනුවත් කළ යුත්තේ කුමක්ද කියල තීරණය කරන ජනුවත් කිරීමේ සාකච්චාවත් යතු දැන් අපි ප්‍රතිපත්ති මේ කටයුතු හ ඒ සාකච්ඡා මේසයට ගෙන යුතු එක අපි ඒ ඔලුවෙන් කෙලින් වෙල ජනත විසරහ දැම්මා වෙන ගැටලු තමයි බොහෝ විටපි දකින්නේ එ තාක්ෂණක ැටලු අපි කතා කරලා එක මතිකයට එ නැතුව දහයක් ඇවිල්ල දහයක් කියනකොට ජනතාවට ජනතාවට මාර ගැටලුවක්කේ නොදැ මොකක්දඇත්ත දැම් මොකක්ද මේකෙන් වෙන්නේ දැ ඒක ජනතාවකේදී අපි කියන සන්නවේදන ක්‍රමවේදේ යායුතු දෙයක්ද ඒක ද ඉන්ෆොඩමික්සගේ මුල තමන් අවශ්‍ය ස්්‍රේක්ෂකයාට අවශ්‍ය දෙයක් නොවන වෙන කන්ඩායමකට කතා කළ යුතු දෙයක් ෙිම ල්ල ාර වන ජරතාවට ම ඒගෙන් මය ගැටල කෙ ද තුටේ ්‍රශ්න තියොමකරත්මහිතන්න්නේ එකකත් පිළිතුරක් ලබාදන්න ැකව ලබේවි පසුගිය සති දෙකතුන ගත්තරවසේ දත්ත සම්බන්ධව විවිධ මත පලවෙන විශේෂම සෞඛ්‍යමත්‍යංශය නිලධාරීන් වගේම සෞඛ්‍ය මාත්‍යංශයත් එක්ක මේ පලත් සබාාවල සේව කරන පලත් සෞඛ්‍ය නිලධාරින් වෙනත් දත්ත රිපත් කරන. මධ්‍යයක් පිදියට ජනමාධ්‍ය මේ දත්ත දෙකම වාර්තා කරවා. නතාව යම්කිසි වියුල්ලතාවයකිඉන්නා මේදකින් මොකක්ද හරි යම්හයකින් දත්ත සඟවන්නයට කටයුතු කරනද කියලා මේ වගේ තත්ත්වයක් ඔබතුමකොම දැක් ඕකෝ මේ මං කිවකටම සම්බන්ධය මම කියන්න සූදානං වනේ දැන්. ඔය සම්බන්ධයෙන් අවසාන තීරණය අව අවශ්‍යමන සෞඛ මාත්‍යසේ ලබාද යතුනේ ඇයි මෙහෙම උනේ කනෙක් ඒක එතන කාරිාරය එතන හයට මංගෝ ගන කතා කරන්න නෑ මොකදක අපි මං කතා කර නපකෙන් එලියට පන නිසා. මම උත්සාහ කරන්නේ තොකට එකක මට්ට මේ දැන් අපේ මල මත්මය ඉතා පැදිලිව කිව් එකක් තම අලින්ද මහත්මය ගන්නේ පෘතිය සමික්තියක තියෙන ඥාය පත්‍රය කොරුණනාවට බලපානෙ හොමඳ කිය එක. එයට ඉතාම වැදක කාරනය අපි දිගින් දිගටම දැක ගැඩු සග තත්ව. ැ ඊළඟට තමන්ගේ ශේෂත්‍රයට පිටිං වෙන වෛ්‍යශ විශේත්‍ර තියනවා. තමන්ගේ ශේත්‍රයට පිටිං එන කාරණයක් සම්බන්ධයෙන් කතා කරන්න ගිහාම, පට ෑන ත්වයක් තුළල නතාවට තියන ප්‍රශ්තියන කාබනික පෝර්රයමගෙන කතා ඕ ඒහින්දා ඒක හින්දර මගේ කාර බාරය ම සෞකි ශේත්‍රය ත්තුත් ඒකේ තියන එකක මට්ටම්බල මගේ කාර බායගෙන අවබෝධයක් ගන්නවන මෙතැට එකක් එකතු කරන්න ටමතුමාගේ වවානේ විශේසකඥ දැන් දේශපාලනක්ඥෝ ඇවිල්ල කියන්න මොකද මේ මේ සර ලවුණක් හරි එතුට තවගෙනෙ තව දෙයක් ඇවිල්ලක මෙතන වෙලාතියෙන දහත මයි අවසාන පීඩනයට ලක්වෙන්නේ ජනතාව කියලා හිතන් නැතික. ඇැමතුමා පැහදිලිම කිවරයිට විශේසක් ඥයෝ එකක දෙන්න. ම ඔොබතුමා දැක්කද මෑතකාරලේ පසුගේ සතික හමමාර තුළ ඇම තිවරු වෙන්න පුළුව මත්‍රීවර වෙන්න පුළුවන් විසක් ඥයෝ වෙන්න පුළුවන් විපක්ෂය වෙන්න පුළුවන් පුතුම විතරට පෙත්තු ගැක්කි දිරිපක්කර එකතා මම ප්‍රතිපා කිව්ව පැහැදිලිවම තමන්ගේ කාර්යභාරය සහ තමන්ගේ බෞන්ඩ්‍ර එක ලිමිට් එක සීමාව තේරුම් ගත්තන. ඒ සීමාව පයින්්ඩ අවස්්‍යථාවයක් වන්න ඇනමුත්ේ සීමාව පන් ගිල්ලා අනවශ්‍ය ප්‍රකාශ කිරීම දුලින් ජනතාව පුද්දුම අපහසු දායකට පත් කරනවා එ ප පයින්න මොක් දෙන හහිටතුුවක් ඇ. තමන්ට වෙන ආත්මලාපයද ප්‍රතිලාපය හේතුව කොහම දතුමා හේතුව වෙන්න පුලුවන් එකක්නගේ න්‍යායපත්‍ර වෙනස්නේ මහිතාාව ඇහදිලෝ කියන්නන්නේ නමුත් පසංගතයකදී න්‍යයපත්‍ර ඇති කරන බාධාව සහහාන ගැටලුවක් විශාල ගැටලුවක් එකමං අර මුලින්ම කතා කරන බලාපොරතනටව මගේ කොටස මම අවබෝධ නොකර ගැනීමේ ගැටලුව සෞඛ්‍යශේසේ තුරත්වය නොමං එකයිකි වේතනින් කෙ රුඩේ ට පස දේශපාල අධකාරයක් ඉන්නවා අමසාල තීදන් තුද්‍ර ගන්නයි. නමුත් අතනති මේ අය වෘතිය සමිති ගැන කතා කරන නිසා ෘතිය සමති පාර්ශව ගනාවක් මින්න ප්‍රෝති ප්‍රකාශය තුටින් වැඩිඩක් පෙන් වෙනවා. මෙයයි කියන කාරණය මෙ වැනි සටනකදී වසංගතයකට එරහිව කරන සටනකදී. මේ කටයුතු සිදුව ආකාරය පිළිබඳව නිරීක්ෂණය කරමින් මේ වැරදි පාරක යනවන හරි පාරට ගැනීම ගෘතිය සමිතියක් විදියට වගේම ගෘතිකයෙන් විදිට උන්ට පැවරෙන වගේ කීමක් ඒ නිසා ඔවන් මෙහි වැරදි දේවල් සම්බන්ධයෙන් පෙන්වා දෙනවාගේ අපිට ආයි අර නිදහස සම්බන්ධ කාරණයට එතකොට ප්‍රශ්නයක් මද මම හක් වන්න ම හිත නිවට පොඩක් ගැහයි අපේ මූලික ගැටලුව පො ඇතින් නොක්ත් අව එකහම ආරක්තිය සේ ජනතාව දැඩි පීඩනයකිඉන්නවා ආර්ථිකයට පු ැඩි පීඩනක් එෙනවා මෙත්තන්ටදී විවේචන අවශ්‍යයි විවේචන පමණක් අවශ්‍යන ගැටලුව තියන විවේචන පමණක් නමුත් ඉදිරි ක්‍රියා මාර්ගයකට අපි මාර්ගයයක් විරුද්ධ නොකර විවේචන පමණක් කිරීම ඒ හරිියන්නේ මංකයන්නේ එක ඇති ඒ සඳහ තමයි ඔය ප්‍රතිභාගිකට මගේ පැහදිලම එකගේ වෙනවා මෙතන කළමනාතරණයක් තියෙන් ඕන අපි යවන දෙන්න සංනිවේදනය කෙසේවී යුතුද කියලා ඒ සංනිවේදනය කළමනා නොකිවීමේ ගැටලුවේ ප්‍රතිවිපාගයක් තමා අපි බහුත්තරයක් දකින්න මෙතන එක දෙවනි කාර් සඳහන් කරොත්තේම එක විෂයට දක්ෂා ඉන්න වෙනම කොටස් සෞඛ්‍යංශයට කරන්න පුුවන් කාරය භාරයයක් තියවා ෞඛ්‍යන්සියටට ක නොහැකි කාරයභාය ඒ සඳහා ජනමාත්‍ය සම්බන්ධ කරගන්නකොට ජනමාත්‍යයට කළ හැකිකාරයක්ත්තිනවා ජනමාත්‍ය නොකල ේතු කාරභාරිකුත්තියනවා දැ මුල්ලදිම ගත්තවො අපි තාම පැහදිලිවම කර දැඩිව විවේශන කර පුද්ගල එක්දියට මුල්මමස්ථාවේ ගෙදරක් නිරෝධානය කරනට කැමරක් කුස්සං ගිල්ල ගෙදර මනුස්්‍යයාවත් පෙන්න්නවා බෝඩ් එකත් පෙන්න්නනවා ගේතුවත් පෙන්නවා නිකං පුදුම අපරාධකාරයෙක් මෙන්න මේ ගැම ඉන්න කියලා ඒකින් වෙච්ච හානිය අපි මුල අවස්සාාව දක් එතන ජනමාද්‍යය නොකළමයුතුවැක් නමාන්ධි කර එක දෙවන ජනමාධ්‍ය මැත්තයෙන් ඔබුතුමාක් කිව්න් දම කවුද අපි කටියුත්ත සහා යොදාගත යුත්තේ කියනක ගැන පුඩි අවබෝධයක් තියන්න ඕන සමහර විට දැන් ඔබතුමාකිවර පෙත්ත සම්බන්ධයෙන් කරාපිටේ ඒ වගේ අවස්ථාවක්ක නිරවද්‍යභාවය ගැන යම් කිසි මෙ චෙක්කෙ එකක් නත්තා පරික්ෂාවක් කරල වෙන්න ඕන ජනමාදය ලොක ඉඩක් දෙන්න එහෙමනැත්තම් මිනිසු තව ගඩලුට ප මුුණ පා ඒගේ ැටලු නමාධ්‍ය පැත්තිනුත් තුන එක පිළිගන්න දේශපාල අධකායනු තමට අයිති නොවන තැන්වලට ගිහිල විේෂදන මත දේශපාල්ල ඉදරිපත් කරන්න ගයාම මිනිසුන්ට හිතාගන්න පෑමොකක්වවද කියලා තවත් ගැට ලුවක්කුදන තියෙනවා. ඒ තමයි තම තමන්ට කර මයිස්සලකි වගේ කරන්න බැරිකොටස අනිත්තෑයට බාර දෙන්න පුළුව නිහතමානිි කමත් අපරතියෙන්න්නවා. මට කරන්න බැරි ඔක්ක ම බදාගන කරන්න කියා ප්‍රතිපල්ල තමයි සමරලට වැරදි සන්නවේදනයක් යන්න්නේ. වැරදි තැනක වැරදි වවැඩක් වෙන්නේ. සමරලාට එන්නත් ස්ථානයක මිනිස්සු පොරකණ මට්ටමක් කියෙනවනං. ඒක ඊට කලින් අපි බලන්නන කෞද මේකට සබන්ධ කරන්න කාර් මේ කටරල් කරන්න පුළුවන් කාර්ද මේක ගටලක්න වන්න පුළුවන් ොහොමද මේ සන්නවේදන මනිසුටන් දෙදන්න පුළුවන් ඒි හිත ැතු ඔක්ක ම කරන්න කිය ගටලුවක්කි. දෙරන පෝෘතියලක පෙන්වා දෙරන ප්‍රවෘර්තියල පැහැදිලිව අද පෙන්වා තැන්තුනක් කළමනා කරනය කරන්න බැලුව කරනවේට ඒතරල වෛද්‍යතුමාගේ ඒක සීරසියක් හරි. බැරිද ජනමාධ්‍යයක මේ සම්බන්ධය යන්පසිේ මැදිහත් වවීමක්වෙලා ජනමාවාදය ය ේටං වල්ට ගොල් ඇ රටංක් වල්ට නොහර කරන්න එ යසකක් දාලා මේක ජනතාවටද මයිතමගේ කාරණය ඒක මේ පස්සතින මාධ්‍යත් ඒක කොට සකඇත්වසේම. මාධ්‍ය කරන අයිති නැත්ද න පෝග්‍රම්ගේ හැකි හෙමයි මේක පිතන කවක්නේ ලක හමර හම මේක හැම්මත් එනම ගිය ලෝ පෝචාරයතුමා මතුකරපු කාණය ඇත්ත එක් දැන් මාධ්‍යයට මේකට මැදිහත්වීමක් වෙන්න බැරිද කියන කාරණය. දැන් යම් එන්නත් කරන මධ්‍යස්ථානක දැඩි අදබදයක් නිර්මාණය වෙලා තියෙන අවස්ථාවක ඒ සිටින ජනතාව පිඩාවට පත් වෙලා සිටින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් මධ්‍යහරහා ප්‍රචාරවීම හරහා ඇතැම්බිට නිවරදුණු මධ්‍යස්ථාන අති දේශපාලක් ඥාව අන්තිමට දේශපාලක්නය ඇවිල් මයි ඒක නිවැරදි කරල දන්න නැත්තන්ර විද්‍යාල සිසු ශාල ප්‍රමාණයක් ඒක වෙන. තවස්ථානික මදැක ඒත් ඔබගේ ප්‍රවෘතිවලම මේ ඔක්ොම ඩුටි කක්ුලග යනවා. ඉති ජනතාවගේ දුක අනේ ඇයි අපට ගහන්න බැරි. දේතනත් යම් කිසි කල්මනා කරනය කිසි ප්‍රශ්න ඇති අන්න ඒයටට හරට හදාගත්වා. මේ සන්නවේදනය හරි ආකාරයට කරණයන්ට පුළුව කිරල්මයි ඕකේ ඕක ප්‍රතිබා අනිිරණාව තමයි මධ්‍යස්ථාන සීයක ප්‍රතියක්ක්ති කරණය කරනකොට ඒකෙන් අනු හතකම ඉතා හොඳට මේ වැඩි හලා තුනක විතරයි මේ ප්‍රශ්ය ඇතිවෙන්. ඒ තයි ප්‍රවෘතියක ප්‍රධහනම නිවස්සක වෙන් පත්වෙන් එ අ තුන තමයි උලුප්පල සමූර්ණ මාධ්‍යවලින්. ඒ ප මේ වන විට දැන් ඔය සම්බඳ මාධ්‍යය ගැන කතාගරන් නිසාම. ප විශාල වශයෙන් ්‍රමියෝ මට්ට මේ විශේෂම MමH කාරයයාල මට්ටම මේ වන විට සිදුවෙන එන්නත් කරන වැඩ සටහනේ. ම කිසි ගටලුවක් නිර්මාණවෙලා තියෙන. අයියේ දිනේදී විශේෂ්‍යවෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවා අපි එක් සාකචඡචාවකට එක තුලා කිවේ ජනතාවගේ දැඩි උනන්දුවක් තියෙන නිසා එන්නත් කරනට යන්න බවිට තමන්ට අදාල නැති ස්ථාන මවාගේහිල්ලා එන්නත ලබාගන්න උත්සක වෙන එනිසා ොහෝ තැන්වල වෙදදි අදපද ඇත්තියෙන. මයිතන මාධ්‍යදියට අපි අපි පෙන්න්නන් උත්සා කරන්නේ. ඇතිවෙලා ති කියෙන ත්වය මේ අනිවාරම නිවර දිියුතු තත්වයක් නිසා මුත් ම මේකට ොඩග එකතු කරන්න ඕන ො ගැටුව මේ ක්ජගත් වැලවත් මාතව කිව්ව වගේ නිියවස්සක විකුණන්නනෙ පුළුවන් නිවස මාර්ට රලක් ක පිගන්නබේ නිියස එකක් කියන්නේ මාර්කට් කරන්න පුළුව අ එකත්තමයි හෙඩිින් එකට දන්න ඕන එතකොට හොඳට ගිය තැනකට වැඩිය වැරදිච්ච එකක් දෙකක් පෙන්නන එක නියවස එකක් වෙනවා. මම කියන්න පෙන්නන්න එපා කියල නෙව. මම කියන්නේ අර මුළු ක්‍රමවේදේම පෙන්න්නලා මෙහම තමයි කරන්න ඕන කියනකට වැඩිය මෙහම තමයි නොකරන්න කියනක පෙන්නනෙක් ලුප්පන කොට නිවස් එක හදන එකේ ගැටලුවක් තියෙන එක. විශෂම් වෛදතුමනි දැ. බොහෝ විට විහරම හදේ විද්‍යානයේ දියත වයනේ මේ වන විට සිදුවන එන්නත් කරනේ බිධමත් භාවය පිළිබඳවත්. බොහෝ විට පසු ගිය සතිකීපය අපි විසින් වාර්තා කලා. බොහෝ විට කතා කරා බොහ විට එතන විනාඩි දහයකින් එන්නත ලබාගෙන ගිය පිරිසගේ අදහස් දැක්වීම් පවාපී ඉදිරිපත් කරා ඒ වගේ මි ඉදිරිපත් කරා මෙතන තියෙන සි හ ඔබ පත්ත් කියන්න ප ම සෞ්‍යඉන්න බොහෝ දෙනෙක් දන්නේ නෑ අවුරුදු එක හමාරකට වැඩි කාලයක් භූමිය වැඩ කරන සෞඛ්‍ය සේවකයන් වැඩ කර නෝ දවස් සතම ජය නිල දර කවුද දව සතම් වැඩ කරන්න මම ඒර ම ඒ රෑ ග එක හමාරට එකට මම දදේ හය වෙනකොට නැගලා වැඩට ඒවගේ ඊට රෑවත් නිදනන්නති පිටිසක් න්න ඒය වැඩ කරන්න ප්‍රමාණකය හොකදන අවබෝදයක් නෑ කවුරහරි කිවොත්ේම පියචයි මහතයට කෝල්ලික් ගන්න ගන්නවා ගන්න බැයි ඒ එතුමාට කෝල් දෙන සීයකින්. පැහලි වෙන්න නකර ජනතාවටමකද මමක කියන්න මේකේ අඩු පාඩු වෙන්න පුළුවන් නමුත් අපි යායුත්තේ විවේචනයට නො පමණක් නොව අපි නැවත පාරක් හදාගනයන්න ඕන ඒයි මම කිව අපේ කොටස අපි තීරණය කර නොවනන් දැම් පෝලිමට එන මිනිස්සු. තීරණයකර නොනම් මම් පොරකන්න නෑ කියලා පෝලිමේ පොරකාෑමක් කෙන්න එක. දෙවනි කාරණය ඒ ප්‍රදේශය පෝලිමකටෙන්නොන එන්න කරනය එතන. සාමාන්‍ය දෙදාහක්නං එන්නත් ගෙනල්ලා තියන්නේ මොකද මම කොට්ටේ ප්‍රධාන වයිදල ධරවාදමගේ විශ්දට අමතරත්ම කටයුතු කරන හිද. දෙදාහට පිලෑසි කල්ලා තිබ වෙලාවට කිසි ගැටලුවක් නෑ නමුත්. උඩින් ප්‍රකාශයක් කියෙනවනක් ඕනම තනකින් ඕනම තැකට කියල්ලා එන්නතක් ගහ ගන්න පුලුවන් කියලා ඒ කරන්නේ ප්‍රදේශය අඇනමින් අපිලෑසි කරන්න ඇ රජිස්ත්‍රේෂණය කනව යිතු න එස්ම එකක් කියෙනුව. ්‍රස්්කට ආවාහමතකට ගැටලුවක් එනවා කවරවාරි සම්පූර්යමෝකින් එලියේ සෞගසේසර සබන්ධෙන්න්න පුළුවන් කියන ඕනමැදනකින් ගහගන්න පුල පලිනේතු. එතකොට ඔක්කම මෙනව එක තනකට ලග ී තනට. එතකොට අත්තරට න්න දාහයි නතන් දෙෙදහයි ඒ ප ට තිනවා ඒ සනිවේදන්නේ ගැටදවා. සනිේදනය ගැටලුව විසදා ගැනීම ඉතාම අත්ශ්‍ය සාර්ථක විදිරියට නත වශ ඒ වගේම මේ අවස්සාේදී සුවවිරුවන් ඒවාගේම රණ විරුවන් සිදුකරන මෙහෙවර සම්බන්ධෙන් අපි මුළුමත් ්‍රටේම සමාජයේම ප්‍රනාාමය ඔන්ට පුද කරන්න ඕනේ අනිවාරයෙන්ම මාජාරතුමා විියම මට විනාඩියක් දෙන්න ොද යම්කිසි ගැටලුවක් එන්න පුලුවන් ද මෙතරි කතා වෙච්චේ වගේ මං ඉතා පැහැදලු කියන්න ඕනෑ එන්නත් කරණයත දැනට යන තල්ලුව මංහිතන්න ඒකට බින්දු මාත්‍රයකට ගැටලුවක් නොවිය යුතුයි මේ අවස්ථාවේදී මොකද අපට දැනට තියෙන මෝටාර්යක හරි මල්ති බැරල් එක හරි වෛරසයට එරයිව දැනට තියන්න එනත් කරන. ඒක සීයට සීයක් හරිියනකෝ එකම තයිලිය නොවයි හැබැයි ඒක ලොකු තයිලයක් ැ ඒකත් එක් තමයි ඉතුර ටිකත් යන්න නැබැේ එක විතර ගිල්ල ැරියන්නේ ම කියන්න ඕනේ ජනමාද්‍ය හොඳ සේවයක් කරර ගාල්ලේ වෛද්‍යවරු කෝමද මේක නීතිවට ෝදික දෙන්නේ. ඒවාගේම පුත්තලමේ ඔය ෆයිසර්ගන එක කහොමද කරන්න අවසානේ රණවරුන්ටමෙන්න්න නොකද ඉතින් ඒහින්ට හැම ැනම මම කියන්න නීතිවෘතයේතුව වේෙනවා හැමතැන මෝද වෙනවා. නමුත් අප අපි වගකීම කරනවද දැම් බලන්ටක ලොක්්ඩව් එක නති මේ ලොක්්ඩව් එක තිබට මහපාරය වෙනතර වඩ වාහනවේ දවල්. ට අපේ වගගේ මි්ක කලන අපිට පේ ගේක කියන්න ජගත්වල්වත මහත්තකිව අප බරදදු ලනයක නමුත් ඒ බුරදුදීම ඇති කරන්න. මීට වඩා වෙන පවිදිික සංවධන වෙ ඕන කියලතමයි මංකයන් ඒ ජනතාවගේත් වගගේීමමත්තින රජේත් වගගේ මත්තිය. රජය වගකීම තමයි එන්නටද දෙනක. අපේ වගකීම තමයි එන්නද ගන්නේෙ. ඊට අමතද වතවත් කරම ප්‍රාශියක්තිී නො. එතනද අප ඇත්න රටේතින නීතයට අනුගත වෙලා නො දැන් කොවිදහනමේතාව කාලික. පද ගන ති බොට පරි වර්තනව. ඉතින් ඒකම පැහදදිි කල වා කොහොමද නතාවගේ වැඩකට යු ොතෙක් දොට කරන්න පුළුවන්දගේ. ඉති පාෝගක ප්‍රශ්නැති මන් න කරගන්න අතව සේවා ගැසටගත් ය මේ හැමදම කරල දන ජනතාවට ඒ හදිසි අවස්ථාවන් නටහ ක්්‍යාව අහරදන්න සියල්දම එකට එකතු ලාතමයි ො ප්‍රශ්න මතුවේ ල. ේෂ්ට කතගාර ගත් ල්ලවත් මහතතාට යාල යොම ඇද. ඔබතුමා කොහොමද. ගේ කොටස කියන කාරණයට ඔබතුමාගේ නිර්වච්චනය එකතු කරන්න වෙලා දැ මන්තන කද අප සාකච්ඡාවේ අපිට පේන පැහැදිලි කාරණාවක්ටමයි අපි දිගම කිව්ව වගේ මේ ප්‍රශ්නයේදී අපි කළ යුත්තේ මොකද නොකළ යුත්තේ මකද කියන එක පිළිබඳ විශාල විචිචාවක් සමාජයේ සෑම තරාතිරක ම පුද්ගලය කර තියන. මකට සමාජවිද්‍යාවේ තිබෙනවා සංකල්පයක් අනෝමීයත්වයක ඩර්කම් කියන සමාජිද්‍යයක්ඥගේ නේ ජැනේ. පවතින සාරධර්මය චර්යා ධර්මයක්ත් එක්ක යනවද නැත්තං අලුත් එකක් එකක්ක යනදකි දම ඇනොමි කියන තත්වේට ආවෑම් පස්සේ පුද්ගලයාට ප්‍රශ්නයක්යනවා අපි ක යුත්තේ මකද නොළ යුත්තේ මකක්දකි. ඇැ ප්‍රතිපත්කිව එක අවස්ථාවකදී මේ කාරුණාව පිළිබාඳවා. ඉතිංග ඒැන උදාහරණයක් ඉදිට අපි හිතන්න මේ රෝගය නෙවෙයි පිළිකාරෝගය කියලා අපි ඉසල්ලාමටන්ගන්න බටකිර ප්‍රතිකාර වලින්. හැැ ටික දුරයන කොටාට හිතනවා ඊට වඩා හොඳයි දේශීය ප්‍රතිකාරම තියන එත ඒක විකුණා කණනවා මේ හාවල් හාමුරුව හවල් පුදගලයා හොඳ කරනවා කියනවා ඒත් බැරිවුණම ස්පිරිතාල් යවනවා ඒකත් එයහා පැත්තර ගියම අපි බල්ට විල්වට යනවා. ඊට වස්ස කියලා කියන්දරේ බලන. ඉඩස්සේ කියනවා අහවල් ආගමේ හවල් තැන ප්‍රතිකාර ඇති බකිව මේක රෙත්ම මේ අනෝමී අත්වයත් එක්ක අපේ චර්යාව හසුරුවා ගැනීම විසඳුමකට යන තැනකට යනු මං හිතන්න මේ මම ටවඩ කිව්ේවත් එ සම්පූර්ණයත් එක්ම මට එක කතාාවට වඩා එහි තිබෙන හරාත්මක කාරණත් එක ගත්තාම මේ කාරණාවේ යම්මාකාර නවලිබරල්වාදී අර්බුදය සහ ඒක ප්‍රාග්න වෙළඳ පළ පිළිබඳ ප්‍රශ්නය ඒම් පිටික් තියනවා ඉති ඒ නිසා මේකෙදී එක එක කොටස්ඒ ගෙනන්නේ ගෝලීිය ධනවාදය හරහාඋනත් මේකේ ආවයම් පස්සේ අපේ වෙද මහත්තයත් බලනවා ජෝතිශ්‍යත් බලනවා හැමෝම බලනවා තමන් කොරෝණ වලින් තමන් මකක්ද කරගන්න. කොරනාවලට අපේ යුතු කමිටු කරන එකට වඩා අද මිනිස්සු බලන්න මට මකක්ද කරගන්න. දැං උදාහරනකට පැණිහදර ම කිවොත් මේ වතුර වීදුර ආරං දැ මේ මතුරල මෙතුමට දෙනවා මමශවරන්සේකත් දෙනවා මෙයට කොෝරන හදින ැරෙන්නෑකිල්. ති මේක බව්ම හෙම වීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. ඉති ඒවාගේ තමයි අරාභි කතා කරපු ෘතිය සංවිධාන දේශපාන පක්ෂ ආදියගත්තාමත් තමන්ගේ ඇජෙන්ඩායක ඇතුළට දාරතව මේක කතා කරන්නේ යන්. කොහොමද දැන් මේකින් අපි ොක්ද අපි මාකට් පෙන්නේ කහොම වර්තමානී තියෙන පලවෙනි ප්‍රශ්නය තමයි මාකටින්. ඇසට මාකටින්වල ප්‍රධානම කාරණා තමයි අපි මොනවිදියේ ජනප්‍රිකදයක් කියනද කියද අපි මේ කතාක්‍රපිය ඔය දැක්කේ හවල් පෙත් හොඳයි ම මේ ක හොඳ කරනවා එහම කියන තමන්ව මාකට් කරගම්. ඒකද තමන්ගේ කාර්යභාරය කියනක තමයි මම ඉධනනි පලවෙනිම කාරණාවැන උදාහරණයක් ඉදිහට දැ අපිතා කර නීතිමේ වශයෙන් එක අනිවාරය කරන්නේ ඉන්ජෙක්ෂන් එක හෝ ගෙදර ඉන්නේ එක හෝ පාරනවත්තනයක හෝ මාක්ස් දාානය එක හෝ. හැබයි ඇත්තම කාරණාව තමයි අපේ හරුද සාක්ෂියත් එක්කනේ මේ ගණු දෙනුව තියෙන්නේ. අපි සමාජීය පුරවැශීෙක් වශයෙන්. අඩුමගානේ ම හිතෙනව නම් මගේ බිරිඳ මගේ දරුවල් මීරෝකයට ගොදුරුවීම වලක්වාගත් යුතුයි කෙලකැනෙ අපි පවුලක් ගත්තු ත් ලමයි දෙන්නයි අම්ම තාත්යින හර දෙෙනයින? තුට යම්කිසි පුද්ගලය හිතනව නං මම සහ මගේ ඉතුරු තුන්දෙන ආරක්‍ෂා කර ගැනීම සඳහා මට කළ හැකි දේවල් අපිට කළ හැකි දේවල් පිැ යුනිට් එකට පවුල කියන ුනි් එකකට කරනවා නං මං ඉධන මේ ප්‍රශ්සම් භාගයක් යටපත් කරන්න පුළුවන් ඒැන අපිඒ කරන්න නෑත වශය මුදාහනයක් දිර ප්‍රතිපාගයවාගේ මේක ගලවල මං එහාගෙදර අපේ ගෙරටයන් නිස්සල දාන්නේ ආගේගවනි එක තවබල්ල ඇද ඉන්න තවගයක් ගවදාන්. එතන ඉඳදාම ගත්තහම අපි අර කියනවා වගේ සාමූහිකත්වය වෙනුවට අපි බොහෝ වෙලාවට දැන් පුරුදු වෙලා තියෙන්නේ අ තමන්ගේ පවුල්ලත් තමන්ගේට දැන් මෙතුමට කිව දැහ් චර විදන් වුණනේ කියලා එකනේ PCR පරීක්ෂණ කිරීම සඳහා මුදලින් කිව්ොත් ලක්සේ එක හමාරකට වඩා වැඩි මුදල අපේ පවුලේයායගේ PCR කරන්න මේ පහුග වෞරද් කාමාට විදන් කළ තිය ොද ේතු ම ්‍රකාව කන්න තනත් එක්ක ඒ ආතන කාඩර්හයදුනාම ඒ රිස්ක මටති කියෙන එතු මගේ රිස් එක ගෙදරට තිය අන්න එතනද තමයි මේක ප්‍රාග්න පින්ඳද ප්‍රාග්නී කරන පිළිවා ප්‍රශ්නය අවෙලඳබල ප්‍රශ්ටය බවට පත්වෙන්. එහින්ද මම කියැනෙ පලවෙනවා අපි පටන්ගත්ත යුත්තේ තමන් තුළිම කිය මම මේ සඳහා මකද්ද කරන්න ඕන කෙනෙක තේරුන්ගා නොව. ඒවාගේම තමයි මොනතත්වයක් ඇයටතේ හෝ සමාජමාධ්‍යවෙලහෝ අපට එන තොරොතුරු. අප ග්‍රහණය කළ යුත්තය කෙසේද කියන ප්‍රශ්‍රය ඉතාම වැදගත්. එබගේම කතිකාචා රිතපුුණි දැන් අපේ සමාජයගත් තම බෙදිලඉන්න හේතු අතර දේශපාලනය කියන්නේ ප්‍රධාන හේතුවන්නේ. එතකොටට දැන් මේ වසංගත අවස්ථාවදිත් අපි දකිනවා දේශපාලිනික ප්‍රකාශ. විිවිධ විශෂකන්යන්ගේ ප්‍රකාශ උපුටාදක්වමින් දශපාලනත්ඥයෙන් විසි. ප්‍රකාශත් එ එක යම් කිසි ආකාරයක තමන්ගේ දේශපාලන එක නිරත වෙන මේ තත්ත්වය ඇත්තම දේශපාල නත්තියට මේමස්තව තින භූමිකකාවමොක්ද වසංග යෙෙන හෝ දැන් ෝක ප්‍රධන කරුණන දෙකයින තියෙන්නේ ආණ්ඩු පක්ෂය විසින් රජය කරන කණ්ඩාය විසින් එන්නත් කරනය වේවා ආර්ථිකය කළමනාකරණය කරන එක වේවා වෛද්‍යවරු කියනකොට වහන්න කියලා දෙශපාලනක්පක්ෂයගෙන වහන්න රජය පැත්තින් ආර්ථකය හසරුවනා හිතනව කොහොමද වහලාම මේ ආර්ථකය දුහන් උදාහරනයක් ඉදිරි කිවෝොත් ඇත්තටම බලන්න මේ රෝගතත්ත්වය සහ ඒකට ගොදුරුවෙලා ඒකට ගත කරන කාලය ඇත්තවශයෙන්ම විශාල වියදම් සහිත වැඩ. දවස් දාහ තරාහං සාමාන්‍යයේ ඉදිනිදා හම්බ කරන් කනම නියකුට තමන්ගේ පවුලම එක තැනක තියාාගෙන ජීවත්වී පිළිබඳ ප්‍රශ්නය. මේ රෝගය මට ගොදුරුවුණ. මීට මාසයකට ඉස්සෙල්. අද වෙනකාම්. ැගේීපති යමාරුව හන්දිිපත්ෘුදාව නැගිටල වැඩ කරන්න තිගෙන ප්‍රශ්‍රයෙන් විසාලයි ඉති ගොයි පුදගලයායටද පුළුවන් සාමා්‍ය මිනිහකුට ඒ කාලය ඇතුළටත පවලේ මිස්සුන්ටත් කන්න තිගෙනන්න. ඕකට එකතු කිරීමක්ර ම රෝගට ගුර නේ ම ජයකකා ලංකාවට ම දින දාහර දාලා ඊට පසේ අල්ලපු කාමරක්න තු ද විසිට හරිම මම දන්නේ යකවල්ල මති තුයි දැ ඕකට ගුදුර වනා නෝනා හිනෙ නෙමේ විතන තින ප්‍රශ්නය නිරෝධනය කියන කොයි ආර මන්ද නතුම පැදිලි කර මේක ම ගැටලුව හරයට හම පොඩි එකතු රීමක් කරන්න දැන් අපේ සෞඛ්‍ය කාරමන්ඩලය ර ඕකට නිරාවරණය වෙන කවුරුත් නෑ අපි හුද කලා බවගන ඉතා පැදිලි කතාව කිව්ව අපි අවුරුදු එක හා මාරක ගෙදරින් හොද කලාවෙලා ඉන්නේ අපේ සෞකකාර මන්ඩ එක්නට ගෙදර කියලා මන්ගේ ළමත්තක වැඩට කරන්න බෑ ගෙදර අනිත්ක සසාමාජකෙන්පටේ ඥාතික ගෙදරටන්න ලොක්්ඩ නතිවුණ ඩම ගෙදර ඉන්න වෙන කොටස ඩි රිියක් වෛද්‍යවර මහිදන රෝහලයෝ ොහන්න හෝට කියතර ගියත් මගෙන් බැරි වෙලාවත් කාටරය යයි කියනකට කෑමපි ගාන ගන්නකෙන් එලියගේ ආදරනියන් ගැන ශලීම විදිියක සම්බන්ධයක් තියන්නේ හෙදියෝත් ඒවගේමට ඔක්කමල ම වෛදරුණයවා සම්පූර්ණ සමස්ත සෞඛ්‍ය කාරමණ්ඩලය ඉන්න එතන ඒයට හුද කලාවීම කියන එක කෙලවරක ඉදකට තමයි දවසේ වැඩකාලක් වැඩ කරන්න තම ්‍රෘතියක් පව ඉදිරිපත් කරාද දෙරන ප්‍රෘතිපකාශයන්ගෙන් දරුවන්ට සෞඛ්‍යශේෂත්‍රයේ රැකියාවල නියුතු අයගේ දරුවන්ට මේ තත්වය කොමද දැනිලති ඉන්න කියෙලා බොහය මාස ගණනාවගින් තමන්ගේ දෙමවපියන් දැකලවත් නැති සෞඛ්‍ය සේවකයන්ගේ පවුල් ගනාවක්තියනවා.ඒ මෙහෙවරට අපි මයිතන් අපේ ශීර්ෂ ප්‍රනාමය සෑමවිටම් පුද කළ යුතුයි අපි දේශපාලකයන්ගේ කතාව ගැන කතාගම කිය හදද එෙකුට රට වහලාතිගෙන එක සමහර වෙලාවට වෛ්‍යවරුන් ඉල්ලා සිටින්නේ කාර්ථයකින් විපක්ෂය හෝ ආණ්ඩු අර්බුදයට පත් කරන පිස ඉල්ලා සිටින්නේ තවාර්තිය ඒක මිකයන් හැදව. ආර්ථිකය යම් ප්‍රමාණයකට හිරවෙලා තිබෙනවන ආථික ොක් ඩව් ල්ලා තිබෙනවන ඒ ප්‍රශ්ය දේශපානී ප්‍රශ්නය දට පවතින රජය මොකක් වුණත් ඒක ප්‍රශ්නය. දැන් ඒවාගේම අපිගත්තුත් පහුවිදගිය කාය ඇතිවෙච්ච ගුරුවරුන්ගේ වැඩවර්ජනය ආරම්භවෙන්නේ අරුදු විසිහතරකට පෙර ඉස්සල්ල ඇතිවෙේච් ටු විෂමතාවක් නිවැදි කරන්න කිය. දැ මේ දේශපාලකය අතරත් බෛද්‍යවරු වන්නවානේ ඔ ඒයගේ අදහස් ඇක්වීම අපි කොහෙට දාගන්නවේ දේශපාලකයව කියලට බෛද්‍යවර නැන ඒකතා මම කියන්නේ ඒ ඒතනදී තමන් නියෝජනය කරන භූමිකාව අදාලවෙන්න දැ මේ වෙලාේ ඇතට නව මාලින්ද සෙෙන පිරත්න මහත්මැකිවේ මේ කොමද තෝරාවේරාගන්න පෙරල ගන්න කියෙන ඇ අප. ඩොක්. මනසිකෝ වගේ තමන්ගේ භූමිකාව තමන් කරනා කියෙන තැන ඒ හරි. එක අවුලට යන්නේ දේශපාලඥගේ භූමිකාව කුමක්ත. විපක්ෂයේ වන්ත්‍රීවරයකේ භූමිකාව කුමක්ත ෘතිය සමිති නායකය භූමිකාව කුමක්තකය. තැන් කිස්සිම විවාදයක් නෑ මෙතන සෞඛ්‍යෂේත්‍රයේ. ඒවාගේම ත්‍රිවිද හමුරදාව පොලිසිේ ඒ අයගේ කැපවීම. අපි අපි කැනේ උසුවවිරුව නමක් විතරයි. නමුත් ඒක හරියට අගය කරලා නෑ ම හිතන අපි අපි ගැන වැඩිය හිතන එන හරි උලන් කරනවා තමයි කියලා. ඒක එක පැත්තක්. හැබැයි මම යුද්ධ කරා කියලා මඒ රටවෙන්ුවෙන් මගේ ජීවිතය අනතුරතට විවෘත්ත කරමින් මම සටන් කරා කියන කිය මට වරමක් ලැබෙන්නෑ රටේ සියලුම දේවල් ගැන. ප්‍රකාශණයකුත් කරලා මම තමයි මේ හැමදයක්ම දන්නේ කියල කියට මේ අවසරයක් ලැබෙන්නේ නෑ ය අපි අපි ඒක ගැන ලොක් ඩවන් කියන වචන අපි පාවිච්චි කරනවා විධ කටය පච විපක්ෂේ කටය පාච්ක ආඩුව කට්්‍යේ පාචින ෘත්ත සමතිිට නායකින් ප පවිච්චිරන සමාජමාධ්‍යය විධ කට්ටිය හරි ලොක්ටවන්් කියන්නේ මොකක්ද කියන එක ගුලන් අර්ථ දක් වන්නේ නෑනේ නවසීලන්තේ ය රිස්ට්‍රික්ෂන්ස් කොට සතරගර. ඒ ඒ තී්‍රතාවය ඇත හතරකට මෙවා කලති. අපි ඇත්තට මේ ඒව හරිට බැලුවත්හෙම අපින්නේ තුනයි හතර අතර තම අවරුදුද හමන්න හරි ලොක්්නවන් වෙලා ැ ලෝටන්් කිය ඔල්ු විතියාගෙන කව නම් එ ක ම බලාපොරොත් වන ඔබතුමාගේ අදහසැක්වීම දවයි සම්න්ධයෙන් පුළුල් මට්ට මේ විග්‍රහයක් ලබාගැන්න ඔ බුතුමාන්ට කියමිි දැන් මේකද කාරනා ගතු කරන්න ර භූමිකා පිල්ල බඳ ප්‍රශ්නය ගත්තයන් පසයූ බැහුවවාගේ වෛද්‍යවරයාට වෛද්‍යවරයාගේ භූමිකාව හැරුණ හම සමහලට ෘතිය සමති භූමිකාාව කොත් තියෙන. මෙතුම කිව් වගේ එතුමාට පියාගේ භූමිකාව තියෙනවා වෛ්‍ය වරයකට මවගේ භූමිකාව නැයි ඒ භූමිකාව කරන්න පුළුවන්කම මෙතත්වය ඇතුළේ නැහ. හැබැයි අර ඔබක් ඇසූකාරණාවේද අපි මුල් තැනදිය යුත්තේ දේශපාලන භූමිකාවටද ෘතිය සමිති භූමිකාවට දාද සියල්ල තිගරණය විය යුත්තේ. අපි අද ඉන්න තැනකොතනද. එතනින් අපි නිදහස ගැලබීම සොයා ගැනීම සඳහා. අපි වඩා ඉදිරියයට ගිල්ල කරන්න ූමිකා මොකද දෙකින එකත් එක මඟර කිව ගු ප්‍රශ්යදී. එතනද ඒ පස්්ඒ ඒ ගෙනල්ලෑබල්ලා විසාල පිරිසක් මාමතටකය නොම සියලෝ සීමාමායින් පිළිබඳ කාරණාතිය ඇදී. ැ මේකේදී අරමුණ ඇත්තටම දැයි ගුරුවරු ගත්තයන් පස්සේ. අවුරුදු එක හමාරෙන් මම හිතන්නේ එකම දවසක්ත් පවාසලට ගිය නැතුවත් අද වෙනකම වැඩපු බල. ඒකෙෙන් මාස තුනක් විතට තමයි ඔන් Onlineන් අධ්‍යාපනය කරගන ගී. හිති මේවත් මම හිතන්නේ අපි සමාජ සාමාජිකයෝ විදිහයටට කල්පනා කල යුතු කාරන ම කියන්නේ අෘතික අතිවාසසිකම් දිනාගැනීම නොකළ යුතුයි ඒක ම කිස්සේත් කියන්න එක එක පුද්ගලයාගේ අතිවාසකම කෘතිය සමති ක්‍රියාමාර්ග ගන්න ඕන හැබයි අපි මේකෙදී අපේ කාර්යකොටස ලෙස අප විසින් නිර්ුවචනය කර ගත යුත්තේ වඩා වැදගත්ම මොකදකිනකයි මම කිය එතනදි මම හිතන්නේ අපට අර කියාගෙනාව වගේ නීතිමය කාරණාවකින් අපි ඔ පොළබෝනට වඩ දැන් මාස්කක පැළඳීම ගත්තොත් මුකද රජයනය මේ දැන් වෙන ලොඩ රෝග හැදුුනම ඩැංගු ැුනම එක මනිසුන්ගේ ප්‍ර්නයක් බාට පත්ුණා ඇවිල් බැලූ ම අපි මේක පරිසගුණ මේ කාරණාවේද අර ඔබ කියනවා වගේ දේශපාලික සහ රජ්‍ය රාජ්‍යමය මැදිහත්වීම ඉතා බරපතල වෙනවා. රජය කියනවා මාස්ධාන. එදුර පුද්ගලය පාරයනකට මාස්සික දානන්න පොලසිය දැක්කම් විතරයි ඇ ඕකටම එකතුවක් කරන ීල්ට් ගෙන එතකොට සීට් බෙල්් එක නොදාගියොත් යම් දඩයක් ගැ ටිකකාරලයක් ගිහාම ඉබේ මි පුරුණන සීට් පෙල්්ි ගන්න ආරක්ෂ දැ මේ මාසික සම්බන්ධය සහ රටවල ඒකම කරනන්න ඒ විදිට . හ ආචරය ටව්ඩ වීර සිංහ මහත්ම රම යොමවෙන්නේ දැන් අපේ සමාජය විවිධත්වයක් තියෙන සමාජයක් හැමතිම පරමුණු සහ ආකල්ප එක වගේ තැනක නැහැ මේවගේ මතන්නේ සෑම රටකම සමාජය ගත්තොත් එලෙස්සයි කොහමද අපි මේ විධත්වයකින් තියෙන සමාජයක් ඒකායන පරමාර්ථයකට අරමුණකට පෙළගස්වා ගන්න අපිට හැකි අවතියන්නේ ඇ ර ම හිතනවා. මේ කරනා පි පොිල් එකක තමන්ගි කාරයන් ගන්නන කතාගල මේක තියෙනවා මේ සාමස්තික වැඩකුත් තියන හෙමනැතුව මේ ගොඩදාගට බැත්තව වසේ යැන මේක දර උපකිවවාගේ යම්කිෙසිේ ජාතික දෘෂ්ිවාදයක් ති න නැත්වසේ මනිසු එකක විදිහ මේ ඒක කොටස් අතන්දර වෙන්න තින. ො ඒක ඉතා වැදගත් බ කියන උත්සාහ කලේ දැ මිනිස්සු මේ කරනාව දකින්න මේ අඳුරු පැත්තන ඇත්වස හො පැත්තකුත් තියනවා. ඒ ද හන්ුව මේ කලරින් පෙක්ට ක් මනුස්වර්ගිය කලිය කරන්නපු එකක් මේකද ලා අප රෝග න්න මරන ෙම ලක දන්න වස ම ඊඟට මනුස බාල ම දුප්පත්ම කොල පලන්ට ලෝ න්න එකනික් එක මේක මංක මංකයෙ හොඳයි කිය න වෙනවාහක. ඊලගට පහුගේ අවුරුදු හගේ කාල අදි පරිරෝජන ැමර ක් න රපරට අදි පරිපෝජන ව ප ාව පෙරවා ට මේකෙන් සංාව නව හිතතාවලන්න අප ගම හරිදිගල් මනුස්වාර්ගම අපපු ගමන හරිද කොරුණාව කියන පට මේ කතන්ද ඇත්වාස. මේක එක මෙ මේක අපිට ගන්නහුව පැත්තක් තියනවා අපේ සමාජීවිත සංවිධානය කරගන්න. දැන් මහිතවා එනගොත්ත රදුු හත කතරනාව මෙන්න පසස්තම වි ්‍රමමාජතය නවන. ර කාරිත්වය කවුපාරන ම මක අසු ගම සොවිද්දේශයනවා යනකොට මෙදතත්ේ මෙට මේක ඇතත්වේ මින්දුුස්තමතමන්ගේ වැඩවල අනවශ්‍යය ගමම්බිීම සමාජවිද්‍යාවට අනුවීයට මිනිසුන්ගේ ගමන්බිීම අනවශ්‍යයවා එකක මේක මේ විද්‍යාම සත්තයයක් ඇත්වසේම් ද අපේ ලොක් දව යින්කාර කියනකො. ඒ හ ක දග ද හ ම හර කල් ග නුසත්ව ඇත සම න ඇත්ත මයි නැවත මනුසත්වය අත් දින්න අවස්ථා කදදා කල. දැන් අපි ගෙදර ඉන්නවා. ගෙදර ොර ගට්ටි කතාගන සහර දැන් දරු න. තග ම ගහ ෙදට කතගන ලාක් නෑ හය දන ම ිස් සක ද කර ර මක ක ර ද මතන ම ගෙන ප්‍රශ්න අපිටවට දැන්න රෝපේ ඇැත්වම ප්‍ර්න. තොට ඒගැන්නේ අපේ ලයිෆ්ටයිල අපි ගෙනාවම ජීවන මාදිලිය ජීවන වාදිලක ගැලක් තිම ඇත්තවේම ම පහ වරු ම හර කියන ම ජන ප අවරුද්ධකට පරිවෝද න්ට්‍රිිය. හැබැයි තව ්‍රලියල දෙකක්යකලට පරිබෝජනය කරන නයිට බැංකෝන සල්දිය අරගෙන. හරි එතකොටප අධිපෝෂණය සියට ති සීට හතලහකට වැඩි. හ හිලාට බෝ නොවට රෝග අතිවිසාල් ප්‍රමාණයයක් මෙ වවාත් එක සම්පූර්ම නිකන්ර මනුසත් මනුසය න හත්ව හෝමෝ කෙක පෝස්් ෙ කග ඇද අදල අ මනුත්සත්යක් කනෑ. අපිටල ෙ මනමදේ අපි අරල ගන ඒ වාර්කය දියුණු කරන්න ඕනේ මංගේ දැම්මේ දැම ආර්ථික මේ දැම ගර කරන ද යාත විදරන රන තක්ක ද ද බ ල ෂන් පස් චා ගලිය ගටාව තු දැන් අපට පුළුවන්නේ අපේ කුඩා කර්මාන්තය සුළු මැමේවා මෙ වාර්තනය කරනවස්ථාව යක දන්න. දැම දැන් ඒමනිස්ස දන් පරි හ පරි වැල කි ම කර දයක් නෑ. ඒගල් හදවා මහ බැන්කෝල ලොක්ව පරි න ද නමිකවදගේ ගේී පරරම ගී පර මේකඇත් පලි දෙදස්ට නම අරගද ට්‍රලිය තුනක් ක බැර යච්චු හර න්න ඒ පිට කර අපිට පීද ට ද අ ම මක ල ලොකු මේ එකක් ති නොමික ඒ දැක්ම අපිට එන්ඩුව. ඒ පොඩි මගේ කොරෝනාව කියනක මේ ප්‍රශ්නේ මන්න නවතවරක්ම කිය මේ ලොකු ගලෝ කොරනාව කියක මේක ගෝබල් වයිදස් එක ගෝලිය ප්‍රශ්යයක් ඇතවස මේක තිෙන අපිේ ජී අපි මෙතකල් ජීවතත් මේ ජීවන රටාව ගැන අපිට ජනවත හිතා බලන්න දුන්න එක සංියාවක් තේ නැත්ව ම මතරු ෙම මේක ඒක පහරි තේරුම් ත්තේ නැත්ත මක දවෙන්න දන්නව. පොස් කරෝුණ යුගෙනගොට හවමන තික නැත්‍ර මඇතුවවෙලා. ඒ සම්පූර්ම ටෙක්න ක් ෙක්නිකල් කයි දිහට ගන තාක්ෂණි විදිහට ලල් මනුත් වර්ගයාම ලන් කන්නනවා. දැංගක ක ක් ච ර ර ච ැන් හොර රන්න යිද ර හොදරන්න. අර අපේ රියල් වෝකින් ප්‍රසෙස්සේ නම්. අප යනවා චල් ෝින් ප්‍රෙ එකක්.ඒ වෝන් වෝචලික සම්පූර්ම පෑන්. ඒඒකට මනුස්වර්ග ොප පෑනි කර පෑම ගෙනනවා දැන්න්න්න ගෝල ලෝකීන කෝට හසය කර මනිස්වේන්වා කෝට හස්ස අන කි තර සී අවමසෙන් සට හති පහකඩු කරන්නව සීර පණහත් ඒක නිලවසයම ප්‍රකාශ කරනවායකොලු. හොඳ උදහරිමන් ගැන්න සවි්‍රන් තියන ජගත් හොන්දර පල ප්‍රතිබදදන්නවා හ මොකක්දර ලෝක ආර්ථික හමුුව දවස් ඒ ප්‍රදාානය කවද ක ්. ඇන පොතක් ග ී කිය ලා <tho> ො ල සන් කියල. මේ කරන ප්‍රම දැ ගෙවර දන පොත. ද ඉන්ට ටෙ හල් බලන පොත සම්පර් නිකම කර බල ඔක්කම දේන. ඒන යා ගේ විසුම් ොකදගේ ුම ද ද ග ප න රහර පේරනවා වන් බිලියන් මිනිස්ස. දවතකට ආදායම රුපියල රමේ ම ඩොලර්කා මාරයි.

ඒේ මනිසුන් මනිස්ස රන්න ඇැත්වසේ මනිස් ත ිකික පර ඔක්කම ැෙ ැදිලති නැත්වසේ. ඒ මංගේ මේ අවබෝධ දෙෙන් න ඒ අබෝ එක් ම මිනිසුන් ැත්ත මනිසු ක ර හනක ෙදක් මාරන්තික ලදක් මිු කතා කරන්න යින්වෙල පැත්ක ම ම මනුස ජීවත්තන බැහම. අ තමගගේ සෝෂල් ලයි්ක ගත කරන්නනේ ම ම කියන්න. තෙ. අව සිකන එකතා තම අමඟවර ජාතික මතවාදයක් සකස් කරන්නවා. ඒක හරි දැන් සමාජය තුලම බිහිවෙලා තියනවා මතයක් එන්නටද ෙවුණනම පඇත්තබලාදන්ටිෙ පව හන්න කොට දැන් එතන හරි ප්‍රශ්නයක් මේ පවුල් තුල සමාජය තුළ නෑද අහිතමිතුරුන් ගහලනයෙන් ඉන්නවා. ඒ තැනට නීතියෙන් ආාවේ නැතුනත් ඒ අනිවාර මියමු කරන. තකට මේ හොඳම මතය තම යිටඩ කිවේ අපි සමාජය කැටියට. එෙන්වෙලා හිටිය දැන් හිතන්න පුළුවන් තැන ඇැවිල්ල. නමුත් දැම් ප්‍රශ්න වෙලා තිීමේ ඒකට හුද කලාවීම තුළම තවත් ප්‍රශ්දාශයක්ක් ඇවිල්. එක හොඳ මේක තමයි මංහිතනය ඔබතුමා කියයි න්ලයින් ටචික් ඔන්ලයින් ටීජක්මල ලමයි කොච්චර දැටිම පීඩන එක ලක් වෙලතිීම. අපිට එක පේෙනෑ ඒ තුළ සමාජයන්නේ වන්න පැත්තකෙන මහිතන වද්‍යමතය කියයි මෙතුමා මම කියන්නේ මේ ඔන් Onlineයින් ටීචක් හිදා. හොඳ තියෙනවා වගේම පැය ගානක් බලන්න උදේ අටේඉදා. ර හත්ත අට වෙනකං ලමය අහිතනමඉන්න. තොට ලමයාට ඇතිවන අසානකාරි තත්වේ. අපි කොහොමද මේක ඉදිරියට යන්නේ. ඒක තමයි මේ තාත්වේ මමත් එකදනක කිවටවඩ මේ ලෝක පස් දෙනෙක් කින්න ඔලු මේ කොරෝනාවගේ කහදන් උත්සා කර මන්න්නම් කියන්න හොඳනෑ නමුත් හහිමදයක් තින මේ ගොලට මේක පාල්ලනය කරග අවශ ඇතිි මරිකා ගේ රො ොල්ල ගදන්න පුළුව කැ ොල්ල දන්න පුුව නොසේල්ලන් ොල්ල දන්න පු අපි ො දොල්ද අපි කොම අපිරන කැපවීම මොකක්ද. සැබවිීම කැපවීමක් කරනවද ඒ කැපීම පිළිබඳවතාම ලොක කතිකාවල් ලංකා වෙලන මජයට තුුණ ඒ වගේම දැන් අපබි මේසා කච්ාව ගැෙනියෙනව නම්. අතීතේ අපි මුහුණදී පූ පසංග තවස්ථාවලදී. වි මේ රටේ දේශපාලන ව්‍යාපාර. ඒවගේම සිවිල් සංවිධාන විශෂම භාමාංශික ව්‍යාපාරය. පුුණ වගේ හැසිරීමක්ද පෙන්ඩුම් කරල දේ නඒ අතීත අදැකීම් ගැන අපිතකොත් මුුණුව තැනකට අපිටයන්න ද ඉඩස්සලම තවදයක් කියන්න. මේ වෛරස් පිළිබඳව ඉන්න හොඳම විද්‍යාඥනය තමයි මමාජරය තිස්වවිතා. මාජාරත තිස්සවිතාරණ කියනවා හැමවෙලා මට කිසිවසිකට කතා කරන්නේ හම වර්දක් කිය නොනෙ. ඔන්න ඕවගේ දැඩි තැනුත් තියනවා. එතකොට වෛද්‍ය රජජරක්රාන්ඩ පුල්ලගේ බිරි කතාවත් කියන්නේ. එතොට ඔබැහෝ කතාවතමයි කොහොමද මේ සියල්ලම ඉදිරියට ගෙනයන්නේ කියන. ඒනිසා, මේ කතිකාවන් අ මෙතුමා කිව්ව වගේ. හැමදේම හැමෝටම කරන්නබ යම්බිදිකට බෙදාගෙන තමයි අපි යන්නු. ඒ බෙදාගැනීම තුල අපි හරියට අවබෝධ කරග තියනවද එක දේශපාල්ලක් ඥන්වෙන්න ද අති තේීමේ වගේ ප්‍රශ් නඇවිල් න එතු ඩෙගො කොහොමද මේවට මුුණදන්න මැලේ ියල්ගෙනකල් ල් පටන්ග ො ද නමු තේ වෙන කොට ඒවට උදාහර වෙලතිීනවා නමුත් ඒ කැපවීම අද වෙනකොට නෑ අපි යන්න ඇත්තරම මෙතුමා කිව්ව වගේ අර මාර්තකමි පෙතර නැව මේ කලෙක්ටවසම් කල්යක අපි දැ හිටිය කලෙක්ම් කල්ය ග කර න ඒ එ නැසන ලෙවල්ලින් හිට. එඉදා ම බාමාසි ව්‍යපාරයටට බලිය හ හැකියාවතු මේ පෝගම අතර ගන්නේ දැන් අපේ ජාතිේ පරෝගම් කව් අතර රඟින් අපේ ජාතික දන සරපන්තිය නෑ ගලෝබල මේක මේ වන්න මේ ඇමරිකාවෙදිී මිඩකල්මකෙන් කවඩ ඩොක්ට පහුස් පහු. ඒ කව් දැමරිකකා පදහන උප්‍රදේශක වයිද්‍ය ෝ ර ර ර ග යි ග ග ග ඒතකොට මංමංකය න්න යිතිවේ යන්නන්නේඒ වගේ මේක තිීනවාම. හරි සකීර පැතින ඇත්වසේ එකි හුවක් ඔ ලගු කල්ල තින ම ු තැකට ඔන්නොර ැටලූද සම්්‍රදාායික වමේ ව්‍යාපාරයට ජාතිකැක්ම කුත් තිුණ තිබුණ පැදි ර පරන වම තිබුණ පොඩි එක කිරීමක් කරන්න ම බැලුවනම් සූරිය මල් ව්‍යාපාරය කියන්නේ මැලේරයා වහා බීවච්චකය තමයි ශ්‍ර ලඟ සමසමාජ පක්සේ ආරම්භේ. අපි තේරුම්ගන්න ඕන දස් නමසය තිහ තිස්සක කාලවකවානුවල ලංකාවේ සහ පිටුරටවල තිබ්බ දේශපාලන සමාජ තත්වයත් තැන් අපි දෙදස් විසි එකේ තියන තත්වයත්. අවුදු අනුවකට ෝ සියකට පස්සෙ තියෙන තත්ත්වය අතර යෙන වෙනස බොහෝ බොහොම ඇයතයින්නේ. ඒ කාලේ තිබ්බ විශේෂයෙන්ම යටත් විජිතවාද කෙලින්ම්ම යටස්ත් විජිතවාදේ අධා අපි කතා කරන්න එක නෙවයි තුළ තිබ්බ නැගීම සහ රුෂයාවේ බිට වැටීම සහ අනිත්තාගේ බිඳ වැටීමත් එක අද ඒගේ දේශපාල ව්‍යාපාරවලට යමක් යම්මට්ටමකට සම්බන්ධවීමට තියෙන හැකියාව සහ අවස්ථා ල ලොකු අඩුවක් තියෙන් වය අපි තේරුම්ගන්න ඕනේ බැයි ඒක අදහස් වෙන්නේ නෑ විවේෂනයෙන් තොර සාධනය ක්‍රමවේ දෙකට කාටුවත් ඇතුළවෙන්න බෑ කියන එක ඒකට ඕන්නන පොෝග්‍රම්ම එක තමන් හදාගන්න නන්නේ පෝග්‍රම්ම එක හදාග ැතුව ප්‍රෝග්‍රම් එකක හසි කම්පලගඉන්න තත්ත්ය තුළ කවදාවත් ආහසිංෙන්න්නේ මංහිධන්නේ සුරේමල් ව්‍යාපාරය හැදේ ඒ පෝග්‍රෑම්ම එක ඒගොල හදාගත්තෙම ඒ තිබ ජනතාවගේ ගැටලුව මත හැබ ඒකකක් දැන් හදාගැනීමේ අවකාශය නැත්තනෑ ්‍රමාරකම් බලන්න දැන් එකට අපට හොඳම ස්වර්මය අවස්ථාව විලතිෙන මොකද ගෝලීිය කන බි පටන ඇයයි ඔබතුමාන නිරීක්ෂරා රටතුළ මේවෙේද ඇයිඒය වන්නක් සැබෑ අරමුණකින් ඇති නොුවන්නේ. නිතරවිල්ල ගෝලී යටත්තීත වාදය ඇතුල. ඉදාපිීටය විිටාන්නයට යටත්ව ි ගෝලීය යටත්තීතවාදය එකතම අපි වහල්භාව අරබ කිවවා වගේර. පරිභෝජනවාදේ පිලිබඳ ප්‍රශ්නම පරිබෝජනතර දග දේශපාලන සංවිධාන ැන් ජන්තාවමයුක්තු පෙරමුණ සහ සමගි ජනබලවයගේ ප්‍රකාශකයෙන් තිබ ප ලොක් ට නෙක් ස්වන් ලොක් ව් නෙකට යන්්ඩෝන වගේ කතන්ද කිව තමයිහ. ඒ වගේ ඔන්න අපිටේව විගහ කරවේශනය කරගන්න පුළුවන්. නමුත් ඒ දේශපා අපි සමාජ ක්‍රියාකාරිත්්‍ය දේශපාලන සංවිධානවද ක්‍රියාකාරිත්වයට ලගු කළ යුතු නෑ මේ වෙලා මේ විශේෂම ගිය අවරුද්දේ මුල්කාලේ කවුරුවත් තාමතය මැරුන් නෑ. එහෙම නොනෙ මේ රජ යන්ත්‍රණය ඉතාම කාරයක්ෂම ක්‍රියාත්මක වුණේ නිසාමනේ. ත් නරැට ඉඩ දුන්නන්නේ නෑ ගම්බලම නිස්සු අප ම්ඹබල විතරය නගරලත් හරි ප්‍රශ්න තිබ දුන්නායක්. හරි අද වෙනකොටත් බලඩ මේ දොස්සම අතර ද හැම ස්පිරිතාලටම ඒවා ක්‍රියාත්මක වවැේ ත්‍රේෂරගෙන් හම්බර සල්ලිවලින්ම නෙවේ. කී දෙනෙක්රි පරිත්‍යිලිව ම එකතු කරලා තියෙනද එහින්න මහිතන්නේ බ්ලෝකේ තියෙන මේ අපි දැකල තියෙන ගෝලිය වෛරසය මේ පහුගේ ඔුරුදු සිය ඇතුළ එත කොරන එක විතරක් නෙවේ. නව ලිබරල්වාදී කිය වරසයකුත් තියනවතන. අපිඒ තේරුම්ගන. මේ සංවර්ධන මාදිලී අපිට මොකක්ද දායාද කරලා තියෙන්නේ. හරි මේක දිගට පත්ව නමගේ යුද්ධවශ්‍යව ධනවාදදින යුද්ධවශය යුද්දවශයන එක සම්පත් මං කොල්ලගන්න ඇත්ත ලඳ පොල හදාගෙන වාරක්ෂ කරන ති අන්න ඒගේ දේවල්දල. ගොදුරු බවට අපිගේ රටවලුත්වල යෙන ඒවට අපි ප්‍රතිචාරදක් වන්න බැයි කියලත්නෑ මොකද අපි ඩැන් අපි කටය කරන්නේ අපිට ජාතිකආර්ථිකක් ගොඩගඩ පුලන්. අපිට ප්‍රජාාව තුළලා අපි ආර්ථිකක් ගොඩනගඩ පුුවන්නේ. අපිට මිරිස් පරතුනක්ත් ොග කරන්න අපිට සූදානමන් නැත්තං ආනඩුවට බැල් ලව දන්නන. අපිට ඒවාගේීම තියෙනවා මිනිස්සු වහන මිරිස් පැලනි කරන්නේ ගොඩක් දෙවල් මේ වෙල බවන. පෝරණ . පො අප අපේ රටේ ඔය හම පොහර නැතුව ගැවිෙන දේවා තියෙනවා. පොහර නැතුව මැවෙන තැනුත් තියෙන. හරි සුපිරිම මේ ලෝකෙ තියෙන පාරදීසික් නෙවෙයි එක අප අපි මේක වසවිසදාහල මේක නැතිනස්තිකරල තියන එක වෙනම කතාව. හැබැයි වැව්වෙනද අපි හැමෝ මොකක් හරි ැවෙනද. ඉතින් මේකේ අපි දර සාධනීය පැත් තියෙනවා අටිවිඩස කිව්ව එක හරි. එකැන මෙන්න අප වෙන විදිකට ජීවිතය. අපේ ජීවන රටාව අර්ථදක්වගඩ අපිට පල්ලුවක් ඇවිිලා තියෙනවා ඉතින් මේක මෙතන මොනොකරුවන්තරණ සිද වුුණත්. ඒවා නිකං රිත්්‍යකයක් තුළ නෙවේ සිද්ධෙන් හමතිස්සේම ගැටිලා එකට විරෝධයක් ඇවිලලා ඒවගේ දේවා සිදුව වෙනවා ඇැයි මහිතන්නේ අපේ පුරවසි වල්කීමේ. ලවම කාර දන්නර සාමන්ද අත හෝදා ගැනීමට අමතරව කවුහරි මොනහර කිව්වෝත් මම උපකල්පනය කරන මේ මනුස්්‍යයා මේක කියන්නේ සත් බාල. ම ඉස්සල උපකල්පනය කරන්නේ දෙැවනුව මම බලන මේ මනුස්්‍යයක කියන්නේ මොනවගේ සඳර්භය ඇතුළද මේයාගේ පසුබි මොගත් මේයාගේ ඉතිහාසය මකක්ද මේ සංවිධානය මොනාද කරලාතියන් හරි. ඊට එතන ත මේ විචාරය කියන අප යොදවන්න ඕන මෙතන්ට මේක මේකාබේ මේ කිරලා මැල්ලා මේක හරි බරක් කදද කියල තේරුන්ගන්. ඊට පස්සමං එකත් එක ගණ දෙනු කරන විදිහත් තියෙන. එතන මට ඕන්නගුණුහරමෙන් බයින්්ඩත් පුළුවන් නතමට කටවාග ඉදත්වන්න තමට හරිට පොයිටට කතා කගල මෙ මේ කෑල්ල හරි මේ කැලේ මට ප්‍රශ්න තියන එකක දැන්න වැරිදිත් මොද අපි හැමෝම මෙතන අඳුර එකක්තර ආකාරයෙන් ටියලසර්කයපු අඳුරට අමතරව. මේක පිළිබඳ මූලික කකාරණම් පිළිබඳ තියන අවබෝධය විශේෂාය තල්පයි. ඒවගේ මාලින්ද සෙන වෙලත්න්න හමේ මට ඔබතුමාගේ අවධාන එම කරන්න නෑර. අවසාන අවස්සාවෙද උපතුමා විස්සර කරපුදට මේ ලොක් ඩවන් කරන්න රට වසා දමන්න කියන ඉල්ලීමේදී? ශ්‍රී ලාංකිකයන් පුරවැයන් විදිට අපි දැනුවත්ද ලෝකයේ රටවල් ෝ වන්් ප්‍රමවේදය ක්‍රියාත්ම කර ආකාරය පිළිබඳව අපි මේ ඇදිරි නීතිය සහ ලොගක්ඩන් එක කියන කතර ලොක පටලවා ගැනීමගින්වා නෙමේ රටවස වසන්ද කියන ගට්්‍යත වෙලාරමට හිතනා අනේ මේ කටවහද කටවවාග හිතන මිට වැඩි හොඳයිද කියල මට හිත අවස්තා තියෙන හම ෙබනේ සහරයව. ොක්ෝ් එක මංකෝවග නවසිලන්තේ ඒකැන එකක මටටවන්වලින් මේ සීමා පනවන. හැරි එක්න එකක රටවල්වල එකක ඒ රටවල් තියෙන ඒ විශේෂය තත්ත්වන් වලට අනුකූලව ඒ ගොලන් ඒව හදාගෙන තියෙනවා. අපි මේ ලොක්ටවන් කියන වචනය කිසිම අන්ක්‍රටිකල කිසිම විචාරයින් තොරව පවිච්ක ලොක්ටවන් කරන්න තියෙන ලොක්ටෝන් වේ නේද ලොක්ට ලොක් ෝ් ව සතතික ොහද මේ ලොක්වන් දිග පලමොකත් මේ ගැම්ඹුරමකත් හරි මේ සීමාවන් මනනාත් මේක ඉඩ දෙන්නෙමනාට නැත්තමවාට ැයි එතනද අපි ඒ වචනය ඒ විදදිහතු විස්තර කරන්න තු පවිච්ිකිරීම මංහිතන පොඩියක වක්ග්‍යම් ි හිත ගතයක් තියනවා. අපි කෝෆිය් කියලා ඇදීතතිය කියලා ඔළුේ හිතාගෙන ලොක්ටෝවන් කියල වචනය පාච්චි කරවන ඒක වැරදි. ද ගමි ව සම්පූර්ණ වෙනත් දෙයක්නේ තොට ඒ වශන පාවිච්චි කරන කට්්‍යය කවරුත් ඒ පාච කරන කිමට නේ ඇතැම් රටවල ලොක් ඩවුන් තත්වට ක්‍රියත්මක වන්න ගියාට පස්සේ පෑ විසි හතරම සුපිරි වෙනස සැල් විියෘත කරලා තියෙන රටවලු නගරත් ය ඒ හමනි ත්ව ඒ වෙනසත් තියෙන ඒ ලෝ ඒගොල්ල දැ රෙඩ්ඩලට් කියල වගේ එම යන වගේ ඒගොලන්ගේ තියෙනවා ඒකත්ක්ක අපේ කියපු ගමන් අපි දන්න මේකයි කියන. ජනතාවට ස දැන හැබයි මෙතැනද මෙ මේ වගේැන ව්‍යාකුල තත්ව තුලදී රජයට තමයි පු්‍රධාන ස බරපතලම් වක්කීම පැවරෙන් තීරණය ගත්තා මොකක්හෝබේවා අපි උපකල්පනය කරන අය තිරණයට ඔය විවිධ කමිටු ඉවානි ඒකට අපි උපකල්පනය කරම එක හරික ඊට පස්සේ ඒක හරි විදියට සනිවේදනයක නෙක් කිවන මේ නොක්කොටම ප පශ්නලට උත්තර දැඩ කියලා එතන මාධ්‍යය පැත්ෙන් අපටිගන්පන හරි පත් කරලා තියෙ හවල යාගෙන් හන්න ඇබේ ඒගන්න හන් නෑ තවකාගින් හරි හනා මක හ එතුමට අරම තාහන පශන උත්තර දෙන ඉට පසේක රජයේ ප්‍රකාශකය දෙ මේ වගකීම් කියන කක් තුළු ඉතියන්න පොඩ්ඩක් එකතු කරන්න ලොක්්ඩවන් කියන වචනය මද ලොක් වන් කියන වචන එතුමා කිව්වගේ එක එක් නාාගොල ඉති එක ලොක් ඩව්. මහරතුන ට පුලුවන්න්න කට විරමක ය ලාන්න පවසන් රටේ ඔබතුමාගේ අදහසක්ව මොතන නාම් කර අපිට කෙට විරාමයක් ලබාදෙ ෙක්මනින් යලිත් හම. යත් අලුත් පාර්ලිමේන්තුව සමගින් වසංගතය දුරලීමේ මගේ කොටස ගැන අද පිසාකච්ා කරම සිරනේ මචර මනු්වීරසි මහත්මයා ම යලි මෙන කැමති බතුම විරමට කලින් අදහස්සක්මින් සිට ලො ඩව්නෙ ගැන ශ්‍ර ලංකිකයා කල්පය ගැන කම තට ම යුතු වෙ මො ද අපි දකින ද ලොක්්ඩ් කිව එකන ඔලු එකක් දේවල් ලොක්්ඩන් තැම්මට නිවාඩේ ගෙද සිදීම ඒකන නමුත් සෞක්‍ය පැත්තෙන් අපි කියන්නේ ලොක්්ඩවන් හරි දැඩි සංචරන සීමා කියයන්නේ රෝගය පැතිරීම වැලක්ටීම සඳහා ජනතාවකින එක ගැටීම අවම කිරීම සඳහා වට ක්‍රමවේදයක්. තැන් ඕක සස්වයංවිනයක් තියන ැක ෝ කිව හමිනිසුන් තේරුම් ගන්න දැම ම එියට ගියොත් මහදෙන්න්න පුලුව මි දන්න පුලුව. ඒ අවම කරගන්න ැි කටයුතු කරන්නනනමුත් වෙනදගගේට වැඩි එලියට බහිට තම නිසුන් අවථාව තිඒහනගාඩුදාකරණයක් එක දෙවැනිිකාරණය මංහිතන්නේ ගෙතරදන් නිදාගන්න හෝ විවක ගන්න නෙමයි ලොග් ඩව් එකක් දෙන්නේ ඔබේ කාර්ය රට වෙනුවෙන් කරන්න හැබැයි නිවස ඉඳන්න ඒකොල්ලොට එන්න අපි ගන්න නිවසේ නිවාඩුවක් ගත කිරීම ලොක්් ව් එක කියලා ගන්න එකදී එතර තමයි අපේ ගැටලුව තියෙන දෙවෙනි කාරණය මේ ලොක්් ව් එක වෙනුවෙන් මමත් කතාර ලොග් ඩවන්වල්ට වැඩිය මංග ැඩි සංචන සීම කියලා හැබැයි අපේ ක්‍රමවේද හදාගන්න ඕනේ රජේසේවගේ ුත් පෞද්ගලක් සයකු නිවසේ සිට තමන්ගේ කාර්ය ාරය විදිට කරගන්න එහෙම නැතුව රටක් දියුණු කරන්න බෑ ද ඒ සඳහමන ක්‍රමවේද ඇතිකරගැනීම තුළ තමයි අපි ආ යුත්තේ හැ තරමක් කනගාටුයි අවුරුදු දෙ කහමාරක් ගිහිල්ලත් රාජ්‍යසේවය හෝ ඇතැම් පෞද්ගලිකා ඇතනවටත් තමන්ගේ සේවකයන් නිවසේ රඳවා තබාගැනීමෙන් අවශ්‍යකාරණ ඉටු කර ගැනීම සඳහවන ක්‍රමවේද හදා ගැනීමට නොහැකියාවක් තිබෙන බව තේරෙනවා. යනු මේ වන විට දකින තත්වය ගැන වෛදිවරෙක් විදිට බතුම එක වන්නේ නෑ මේ වන විට ලොගඩවන් සීමාවකදත් රැකිවට පැමිණෙන හැදිුව නෑ කියන්නේ මොකද හේතුව අපේ අවශ්‍යතාවේ තියන්නේෙක් ජනයා ගැටීම වැලැක්වීම තුළින් බීජර්ශන සමයයක් රෝගය පැතරීම සඳාවන අඩුගාන කාලසීම දෙකක්. අපි ජනයා ගැටීම වැලක්වුණොත් අපට රෝගෙ පැතිරීම් වලක් වන්න පුළුව. නමුත් වෙලා තියන්නේ. ජීවිතයට ට බැහපු නැති අයත් අත්්‍යවශ්‍ය සේවයන් වෙනවා. තාර්ත්තනට පුතත්වයනවා නොනත්වෙන වෙලියට දෙ අත්‍යවශ සේවක තාත්තයි වුණාට ගිතර පවුලම අත්‍යවශ සේවයට යනවා අත්‍යවශ සේවය කොහේ වුණත් අන්තිට තව කොහෙරයනවා ඔයටයුත්ත තුළ ොගොලට වෙන්නමචරයි නැවත නැවත ය ලොග් ඩවන් කදිට යෑ මේ හැකියාවක් තියෙනවා නැත අවශ්‍යතාවයක් එන්න පුළුවන් අපි අපේ සොෑංවිනය ැත්තන්ගේ ආතන ප්‍රධානිට අසරදීලා දයන ඔබ මති අවශ්‍යම අවම ප්‍රමාණය කැදවන්න. ඇ කනගාටුව ඇත මායතන ප්‍රධානින් මුල්ලු තමන්ගේ කාරය මණඩලේ ම අවස්්‍ය සේක නුත්යෙනවා හැමෝටමත් ලියු්නිකුත් කරනවා.ද ඒතත්වේ තුළ හරි අමාරුවෙනවා පාරක පොලිසියටත් ඇවිල්ලා ඒ නවත්වීමට. අපිට එක්තරා දුරකත නෑමතුකින් පැමිණිල්ලක්කාව ඇත්තර මේ ළංඟදීමක සම්බන්ධය පුළුවන් කියන්න කියලා. එක්තර පෞද්ගලිකා ඇතනයක ප්‍රධානියෙක්. තමන්ගේ නිවසේ රූපවාහි අලුත් වැඩියා කර ගන්නේ කාර්මිකයාට අත්‍යවශ්‍යයේවා රාජකාර්ගලිපියක් ගහල තමන්ගේ නිවසරගෙන්වා ගෙනැත් තිබුණ නම්ගම් සධහන් කිරීමේ ඔබතුමා කියව කාර්ණැත අපි දකින්නන මොකද අපි අපි අත්‍යවශසේලා දාල ඉහින්ද අපි උදේහවසය යනවා. අපි දක්කිනකට දැන්. අප හිතාගන්නර දැන් මෙච්චර උනන්දුවෙන් රටේ ආර්ථිකය දියුණු කරන්න මිනිස්ු වැඩ කරානන් දෙයනේ අවුරුදුය හැත්තෑවන් අපි අවුරුද්ධක් පැහුවත් ආර්ථක බංකොත්න්නද හොඳ චරිතුම අපි අවසාන වටේ රැදි සිටරිින් නිසා අපි විශේෂ මේ නිවැස් ප්‍රතිකාරය ක්‍රමවේදය පිළි බඳවත් අවසා වශය ඔබතුමා කතා කරනවානම් කැමති ඔබතුමාගේ අවසා අවස්ථාව නිසා නමා කියන්න කැමතේ දැන් ඇත්තටම. ශේෂම බස්නාහිර පලාාතය අපි පටන්ගත්තේ අද දහතුන්ගෙන දවස රෑදු අහිුර දෙ දාතරය දවස දාහනමෑ බිඳුවයි හතර කියන එස්MS අංකේට එ එකක්නතං කෙටි පණිවිඩයක් ලබාදීමෙන් නිවසේ දැනට ප්‍රතිකාර ලබන හෝ ඇත්තරම කියනවාන ආසාධීත වෙච්ච හෝ නැත්තං ඔබ ආසාධීත කියලා සැකරනෙක් කෙනෙක් රෝගිලක්ෂණ තියෙන දහනම බිඳුවයි හතර කියන අංකයට කැපිටල් ඒ අහුර කියලා ඔබේ නම අපට ටයිප් කරල එවෝත් ඔබට දැඩි හපාසතාවක් තිය නොන සන අපහස්තාවයක් තියෙනවොනම් විනාඩි කීපයක් ඇතුලට ඔබේ දුරකතරංකය සම්බන්ධ වෙනවා කොවිත් වැලේ ජාතික්‍රියන්වි ධ්‍යස්ථානය සෞඛ්‍ය මාත්‍යන් එක් කට කටයුත්තකදී ඒකම බ කියල ටයි් කර ලෙවෝත් ඒකන් ඔබට කොවි වැලදිිලා නමුත් රෝගලක්ෂණ තියෙනවා මේ අවස්ථාවේ දැඩිය අපපවස්ථාවයක් නෑ ඒමනොත් ඔය ගොල්ලන්ගේ රෝගලක්ෂණ පිළිබඳව පසු විපර මක් කරනවා සී කියල කැපිට සී කියල අපට ලබා දුන්නොත් ඒ කෙලින්ම නිවෙස් ප්‍රතිකාර කරන ස්ථානයට යොමු වෙනවා ඒ අයට සම්බන්ධ කර ගැනීමට නිසා හෙටදිනේ සිට ඇත්තටම මංහිතන්න මේ නිවේදනය දැන් ඒ දකුණු පලාතටත් ඒ ව්‍යාප්ත වෙන. මංහිතන්නේ ඒ යමුේ සධ ගත්වය මත මේ ව්‍යාපෘතිය තවදුරට අනිකුත් පලාත්වට කියයන්න වෙදදි හැකිතත්වය තියෙන ම හි ඇත හටුදේ පාන්දර ගල් ඕනේ හොදයි එ ඔබට හිතා ගැන්න පුලන් මේ සෞඛ්‍යංශ මේ වෙලාවේ රටේ පවතින තත්ත්වය වෙනුවෙන් මේ අරමුණ වෙනුවෙන් එකට එක වෙලාටයුතු කරන ආකාරය මං කැමති මීලඟට දේෂ්ඨ කතිකාචාරය ජගත් වැල්ලබත් මහතාටයමවෙන්න. අවසාන වශෙන්න් දැනගන්න කැමති ි කොහොමද මේ වෙලාවේ අපි වෙනුවෙන් වගේම අනෙකා වෙනුවෙන් කැපවෙන්නේ මගේ කොටස කියන සීමාව ඇතුළින් දෙගෙන. ඒක කරුණු දෙකක් මං අවධාරය කරන්න කැමති එකක් කවරතත්ත්වයක් නිසාපී රෝගයට ගොදුරුුණ තබ්‍ර කරන්දීවල්තිී වත්ක ගත්තහම නැවත කියන්නේ අපට අප සම්බන්ධයෙන් වගේම සමාජයේ අනිකා පි ලිබාඳව තියෙන උනන්දුව නැත්තන් කැපකිරීම ඉතා වශ්‍යයි. ඒ නිසා අපට රෝගය වැලඳෙනවා වගේම අපෙන් තවකිෙනෙකුට රෝගය බලඳීම වලක්වා ගැනීම සඳහා අඩුගානේ පාරට යනවාද දැන් අපේ සාමාන්‍ය පුරදධත්තියවාන සුනාමිය එනවකිවම දීවේ මූදර් බෝම්භයක් පිපුරුවකිවා අපිගේ බෝම්මය පුරපු තැනට ඒවාගේම තමයි ලොක්ඩව්න් කර කිව ගමම්මා අපට විසාර අමාරුවත් තියෙනවා ගෙදරට වෙලායි. අපි බලන්නම පාරතුක අපි බලන්න මේ ලියටය ශලාව කදඳවරප පිපුරුණාට පස්සේ ගිල්ල ඒ දේවල් ලංකාරයට නිවසේතියාගත්ත සම ඒක කරන එක වෙනුවට අපි මේ වගකීම තෝරක් ගෙන අපි යම් ආකාරයකදමිතුමල්ල මේ සසිරුදධනා මේ රාට්‍රයෙන් දිමනාග නිකිනාාවගේ අපි එතනදී ප්‍රවේශම් වෙනවා නං අපිට අත්‍යයා වශ්‍යම කාරණාව දැන් අපට ඕනම් බඩුගෙන්වා ගැනීමේ ක්‍රමවේද තිබෙනවා ෙදරට ඒ ක්‍රමවේදයන්න අනුගතවීම ඉතා අශ්‍යයි ඊළඟට වඩා අවධාරණය කරන්න කැමති කාරණාව තමයි. තුයිතා පහැදිලිව කිව්වාගේ මත් දන්නවා පෞද්ගලික අපේමිත්‍රයුත් වෛද්‍යවරු ඒ කාරිමන්්ඩල ඇතවශයම ගෙදර යනවා වෙනුවට ඔුන් නිමාසිකාගාරවල රැතන් රෝහලේම තැන්වල මාස ගනන් නවතිලා ඉදද මේ ප්‍රතිකාරය කරනවා. ලංකාවේ තිබෙන සෞඛ්‍යසේවේ ගත්තාම මහිතනි ෝකේ අනිත් ඔය කොච්චර දියුණුවේ කිවත්. ඉතාලිය ආදී රටවල්වල සෞඛ්‍යාන්ස බලන් ඉන්දදි කලාවටු.ඒකැන්නේ ඒ දරාගන්නවරුව සිග දෙෙනනසාගෙන චර දරුණු ප්‍රබේදන්න කලින් ගන කලින්. ඒකනේ ලංකාවේ වෛද්‍ය කාර්යමණ්ඩල වෛද්‍යවරු අති විශාල කැපකිරීමකින් ටමගේ රාජකාරීය විවේචනා ආගන්න බැනු හාගෙන කරනවා. ඒ වගේම එතුමා කිවව වගේ ඔය මේ ලොග්ඩවන් කරපු වෙලාව පාරටයන වාහන සහත්‍යවශ්‍ය රාජිකාරය කරනු ප්‍රමාණය ගත්තහම. ඒක වෙනතිදියෙන් කිවත් අනෙක් කණ්ඩායමුත් ආර්ථිකය දෙවුණු කරන කට්ටිය. ආපාරවලයදන කට්ටිය ඉපීමේ කාරයට සම්බන්ධ වෙන කට්ටිය. තමන්ගේ වගකීම හරියට ඉටු කිරිීමත් ඉතා අවශ්‍යයි ඉමක අපි. ඒකයි වඩා වැදිගත් කාරණමකද එළවල්ලු බෙදෙනවද වගාකරනවද නි්පාදනය කරන මේ කාරයක් සමෝ සමව යන්න ඕන. එතන තමයි පලවෙනි ප්‍රශ්නයතියෙන්. අපි දැන්. ඒ කාරයන්ගේ නොක්කොම වැලකිලයින්නවා ඉතේ නිසා මම හිතන්නේ අපි අර. මම විසින් ඉටු කළ යුතු කාර්ය මොකද්ද කියන එකට අපි විසින් ඉතු කළ යුතු අපි වැටුප් ලබන ආදායම් ලබන ජීවුණෝපාය කරගන්න කොටසත් ඉටු කිරීම අවශ්‍යයි. ඒකයි මමි කියයනි නවතවරා අධ්‍යාපනය දරුවාගේ අයිතියා. විශ්වී අයිතිය, පනත්මගින් සාතික කළතිවෙන දෙයක්. සහර දරුවයු එක වසරට යන්න ඕන ගිහිල්ල නෑ. දෙකවසරේ අවුරුදු ගානකින් ගිහිල්ල නෑ. විභාග වලට දැ මගේ දරුවවාම උනටේෙම. බොහු නම අටේපන්ති මැ විුතෙන අද වෙනකම්ම කිස්කෝල කියන්නේ නෑ ති එකකට වෙන ක්‍රම තිබුණට ප්‍රතිබාකිව වගේ පාසල කියන්නේ හුදු අධ්‍යාපන දැන තනක්විතර නෙව. ඔන්ලයින් එකින් අධ්‍යාපන දීම නෙවෙේ පෞරුෂවර්ධන මධ්‍යස්ථානය. අපට අද පාසල සක්්‍රීය කරගන්න තියෙන ඉතාම පළවෙනි මෙහ තේදීය කරගත යුතුයි එතනදී ගුරුවරයාගේ කාරයභාරය දෙම ව්පියන්ගේ කාර්යබාරය ඉතා වැදගත් ඒ නිසා මිධනය අපි හම කෙනෙගේම සමාජ භූමිකාව අපට ෘධිය මේ වශයෙන් පැවරෙන භූමිකාවත් ඉටුකල් යුතුමයි ඒවාගේම සියල්ල මැද අපි හපමත බලහත්කාරයෙන් පටවන හෝ අපට අප මතට නිරායාසයෙන් එන හෝ මානසික පිවිධාවල් දරාගනමින් වුවද අප ශක්ති සම්පන්නව අපේ සමාජ ජීවිතය නිදහස් මානසිකත්වය සහ අපි පවුලි සමාජයේ සියලු දෙනාගේම සාමූහිකත්‍රය පවත්වාගෙන යනුවින් වඩා යහ විදිහට ගමන් කිරීමට අපි මනස එකගර කරගැනීමත් අවශ්‍යයි හො ආචරය කිව්ඩ වරසිංහ මහත්මයාගේ අවසාන අදහස් එැක්වීමට යොමු වෙද්දි. මංකැමති එතුමයි මානසිකත්වය ගැන කතාකරපු ැනින්ම ඔබතුම ආරම්භ කරනවා නම් මේ වගේ වසංගතයක් ක්‍රියාත්මක වෙද අපි පුරුදු වෙලා හිටපු ජනජීවිතය අපිට මගැහැරිලා තියෙන. පට අලුත්්දේකට පුරදුවෙන්න සිද්වෙලා තියෙන එනිසම් බොහෝ විට තරුණ කොටස් දරුවන් මේ සියලුම් දෙනා තුළ යම් කිසි ආකාරයකට ආතතියක් නිර්මාණය වෙලා තියන්නට පුළුවන්. කොහොමද ඔබතුමා ලබාදන්න උපදෙසේ තත්වයට සාර්ථක හුණද ත් ක ගත්ක ගේ දැන්න්න කරනාව කියක ම හිතනවා දැ මේක අධෙට වයිතුමක් වුවගේ නැතිව ැනකන්න සමහට සදාකල්ම කොටසක්කර අපිට තිේ වාරී වාරිිට එන්නඩම ව එහමයි වෙන්නේ හහිද අපට උගෙනගන්නව වවා කොෝන සමඟ ජීවත්ෙන්. ඒගැ ඒක යතාාර්ථය දැන් එක එක උගන්න නිව නොමලි ලුත් සාමාන්‍යය. ොට ඒක තුළ පලනිකාරණය අපි මෙතන මේ කොරෝණාවත් එක්කම අපිට තියෙනවා අපි දෙැනගන්න ඕන කොරෝණ වෛරස එකත් එක්කම ඒ සමඟම ක්‍රියාපක තවත් වෛදස එකක් එෙමත වසංගතයක් අප අර මාධ්‍යව වසංගතයේ තොරදුර ව සංගතය මේ පැත්තෙන් තිනවා මේ වසංගතය. තොර මේ දෙක නිසාම ඔය දෙකින් අර දෙවනක මේ මාධ්‍ය වසංගතයේ නිසා නිසුන්ගි ඔබකිවගේ මානසික වසයෙන් විසාර පීදනක්න පද ොචර වැඩි වන්න කරෝනාවෙන් පීනෙට ල වැඩ ඒ එක ගන්නට පිදනඇත්වස මාන සිකගේ හිද මද අර කොරෝණ වසංගතයේ නිසා මිනිසුන්ගේ සාරීරක ප්‍රතිසක්තියට බලපන දුරලවා. මේ නි නිසුන්ගේ සමාජිප ක් ර මාජිප ර ගන්න රක ප දුරලන ගන නිහ කෙල්ිම වල පල්ලට යනවා කෙල්ීම එක හදයක් නතේ ම ඇත්වසේ. අද අද සහර විසජන්ට අනුව කොරෝඩ වෛරසේට වට මිනිස්සු මැරෙන් ව්‍ර විදිහයටගත්තොත් මේ මාධ්‍ය වසංගතයේ නිසා අ මවර මක වතිකර අ ජයිව් මාසික ත්‍රස්වාදයක්ම ඇල්ල මනුස පිදමත මේක නි මනුස්සයා. මනුසයා තින අර ආත්ම සක්තිය ය ගහිතින උද්‍යයෝග ම සම්බ පතති න උනන්දුව නැත්වවිලා න හිල කක්ම නිකන් නික අම්මුතුම නිකං යයට මුගු කරක ගන්නතයක් නෑරාය ආධතියක් ක්‍රමතියක් අර ිදර මේ ම ඒ ද ටක්ගල ගුරේ නුම ඕන වයිදසක ඕනම ද දර ද ර හිද මම හිතන්නේ මෙ මේකි තේරුම් කරගන්න වශ්‍යය. මේක තේරුම් කරගෙන මේක ගන්න ඕන මෙන්න මේ තත්වේ යටතේ. දත්වයටත අවබෝධයෙන් හා සවි්ඥානිකෝ ගැන්නේ අපි කරන කාරය කැන්ි හරිට අවශ්‍යේදයක්ද අපි ඊීට පහින ූමනවක් සඳහ දැමම අතකක්. එකන්නේ අපි අපිට යංගිසි ගණ දෙනකුට යන්න අවශ්‍යයද හෙමත්ත අනන්නේ වගේවා හිත බැලුවත් ඇත්වසද මික් හිම හිත බැලුව දවතකටි කරන්නේ බන් සීර පනහකටු කරන්න පුල රකර මුක පෙ ක් ව ත්ව. ඒ නිකම අතරිී තැක්විතට අර නවල ජගත් කිවවාගේ නව වරල් පල ට ආරපිර ම භාගයක්ත්තයන. ගමම්බිමන් කෑම්බීන් විලාසිත හඳු මහිට හැමයි මතියන මෙන්න මේ අඩු කරගන්න පුලුව. අන්න අන්න අප කොරන ැ දුන්න හඳම තෑගන්න ෝකයි අන් ඒක හිලේ අඩුරගෙන අපි අඩුකරගත් තැගන පිට අර අපේ ඔබ කිව්වාගේ පෙරතිබිච්චාපි අර මනුස්්‍යත්වේයට අර හහිමිනිිටියකක් එ අර සහයෝගිතාව සහජීවනේ අධ්‍යහත්මික සුබේ ස්වා නිර්මාණ කරන. ට ඇ දැ ද හත් ර ෙට කාල හම . දැ ද සක් හෝම සේපියම්ම පාතක ඇන්න පුලවාන් දැන් අන්න නන්න හි මංකි නිසු අගේ හල්පාරන්න . අපිඉන්න තාම තීරත්මක අවස්තාව. අපි සෙසු විදවතුන් දෙදනගේ අදහස්සැක්වීමට එන්නට සූදනමින් සිරිර ඊටමත්තෙන් කෙට විරමයක් ලබාගත යතු ඉක්ම නන්නට ල . අද අලුත් පාර්ලිමේන්තුවඒ මාතෘකාව වංගතය දුරලීමේ මගේ කොටස. මහචාර්ය ප්‍රතිබා මහනාම මහතාට මම ජොමූ වන්නේ අවසාන වටය සඳහා අපි තොරතුරු ගැන කතා කරා ඔබතුමා මේ බැරදි තොරතුරු සමාජකතවීම සම්බන්ධයෙන් ටම ප්‍රවේශයක්ත් ලබාගත්තේ කොහොමද අපි සමාජයක් විදිට මේ වැැරදි තොරතුරුත් එකක සමාජ මාධ්‍යවල යන දේවල් එක්ක අපේ මනස්ස නිවැරදි තැනගතියා ගැෙන සවිඥ්ඥානිකව ඉදිරියට මූුණ දෙන්නේ මාචරතු ඕ. දඟපි සවිඤ්ඥානක මහුණදීමේ දී මගේ භූමිකාවක්තියන අප සැම දෙනාගේම භූමිකාවත්තියනු ඒක තමයි මෞබි මේ හෙට දවස. මවබි මේ හෙට දවස සාර්ථක කරන්න තමයිම සීලුම විද්වතුන් මෙදන කතා කර. ඇත්ත වශයෙන්ම ගත්තහම ලංකාවේ නීති මේ සඳහා හදලති දඩ නිති සංග්‍රහහි ති න එතරන ගයාට පස්සිද දසතේ සිවිල්ලා දේශපාලන ති වස සම්මුති පනදති න පොලි සාතඥාපනතති න මේගේ නීති රාශියයක් හදලතියන නමු නීති හැදුවට ම හිතන්නේ ස්වංවාර්ණයක් අපි හදාගන්න. තැමක හොඳම රට තමයි කිව්බවම සංචර කලතින. කිව්බාවඒගොල්ල හිතන්නේ රටක් හැටියට ජාතියක් හැටියට. එතුර කිව්බාවයි බොහොම අඩුයි මේ රෝගි පැතිරෙනවා. බො කිව බාවේ තමයි ෛද්‍ය ශේෂත්‍රය ගත්තවත් ය අනිෙ කැබියනු රටවලටත් ඒගුල්ලොඒ සහනේ ලබල් දෙෙනවා ම ජමිකා වන්නගොට විශාල වෛද්‍යවර පමණයක්. ගේ හෙදියන් ප්‍රමාණයක් ඇවිල්ල දවකක් ති ඒකොලු හිතන මට්ට මත්තයන විට්නාමත්තේ වගේ ති මහිතන්න වැනි ජාතික හැඟීමක් අපි ඇති කරගන්න ප්‍රමිතුමල්ල කිව් වගේ ඇත්තරම මේ ලොග්ඩව්න් එක වෙලාවෙද අපේ ලංකාවේ ආරක්ෂික අන්ස ඉතාම ලිබල් නැතන් නිදහසෙන් තමයි මේක බලන්නේ නැතන් අර මුල්කාල වැල වගේ න ඒහිද අපේ වගකි මත්තින දැමන් දකලති න පෝජන පෞද්ගලි වාහ හතරක් ම දක් එක හලති ත්ති්‍ය ඔසේ ල ද හිම ගේ අන්න නිවසකතු න්න පොලසි චක්කරන ක් ලන කි. මේ වගේ අපි සම්පත් අයතු ලෙස භාවිත කරනවා. ඒවගේ මේ නිදහස අයිතු ලෙස භාවිතා නොකළයේතුයි මේ නිදහස තුල අි බල්ලන්න ඕන අපේ වගකීම් වගේම අන්‍යනුත් කොහොමද ඉදිරි පරම්පරාවකට යන්නක. හොඳයි මිලකට දේශපාලන විචාර මමාල ද සේ විදත් මාත්‍යය අවසාන් වශයෙන්. ඔබතුමට ාධනා කරන ඔබි මේේ සමස්ස සාකච්ඡාවට අවසාන වශයෙන් පනි විඩයක් දී ලබි සාකච්චාව සහ කන අපේ මාතෘකාව තියෙන්නේ මේ වසංගතය සහගේොටස වගේ කොටසන බානු ශිෂ්ඨාචාරයකන ගත්තාම ඕනම කාලෙක ඕනම කාලවක්ුවාන ක ඕනම රටක ඕනම ප්‍රදේශයක එකන්නේ. ඕනම ප්‍රජාවක්ක ජීවත්වෙන ඕනම කෙනෙක්. තමංව සහ අනකාව ත තමන්ගේ අසල්බස්සය කියමු තේරුන්ගන්න හඳුනගන්න මේ ක්‍රමවේදයන් තිබ්බා. ඒ අර්ථයෙන් අපිටත් එහෙම ව තියනවා. මම කතාකරත් මගේ භූමිකා මොකද්ද කියලා. මගේ වගකීම මොකක්ද කියලා මම හිතෙන්නේක අපිට මෙ මේ දේවල් කියර අපට ඕන ැස්වක්ලියාගන්න පුලුවන් හැයි ම වඩා කැමති මේ සංවාදී අවසන් කරන්න මගේ දායකත්තේ මේ විදිට අවසන් කරන්නද. මම අවධාරණය කරන්න මේකේ ප්‍රවේශය. මම හැදිල තියන විදිහට හැදිල තියෙන සංස්කෘතිය තුළ, මම විශ්වාස කරන ධර්මය තුළ, මම අටලෝ දහමින් කම්පා නොවෙන්ඩ උත්සා කළ යුතුයි. මම සතර බ්‍රහ්ම විහරණවලට අනුකෝලව ජීවත්වෙන් උත්සා කළ යුතුයි. එතකොට මම හිතන්නේ මට මේ කාරණයේදී වෙන කාරණ මෙන්ම මේ කාරණයේදීත්. වඩා සාධනීය විදිහට සක්‍රීිය විදිහට වැඩ පලදායි විදිහට යෙදෙන්න්ඩ පුුවන් කියලා ම විශ්වාස කර ම හිතන්නේ මගේ වර්කීම භූමිකාව මම නිර්වචනය කරගන්නෙත් ඒව ක්‍රියා කරන රාමුව නිර්මාණය කරනටේ විදිහට. හොඳ අද අලුත්පාර්ිමේන්තුයේදී අපි සාකච්ඡා කළේ බසංගතය දුරලීමේ මගේ කොටස සම්බන්ධයෙන්. ොහෝ විට බොෝතැන්වල අවධහනයට ලක් නොවුණු බොෝදේ අද සාකච්ඡාවේදී කතා බහට ලක් කරන්න අපට හැකිව ලැබුණ ඔබට බොහෝදේ දැනගන්නට ලැබෙන්නට ඇති අප අරමුණ බවට පත්තුනෙත් ඔබ ඔබේ කොටස තෝරා ගැනීමට ඇති බාධ පිළි බඳව වගේම ඔේ කොටස පිරි බඳව ඔබට අවබෝධයක් ලබා ගැනීම සඳහ යම්කිසි උදව්වක් ලබාදීම අද අපේ සංවාදයේ ආරාධතයන් බවට පත් වනේ කොළඹ වෛ්‍ය පීටේ මහචාරය මනුජ් වීරසිංහ මහතා බහොම සූතිය ඔබතුමාට මෙවැනි අවස්ථාවක එතු දේසනම ගල්ලයන්න තියද්ද අලුත්පාලිමේන්තවට සබන්ධ වනාට එත් එක්කම කොළඹ විශෂවවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර ජගත් වැල්ලබත්ත මහතාටත් දෙෙවින්ම ස්තතිවන්ත වෙන අපේ ආරාධන පිළිගත්තාට කොල්ඹ විශෂවවිද්‍යාල ශ්‍රීපාලිම්ඩ පේ යාචාරය ටව්ඩ විී සිංහ හත්මයකත් බෙවින්ම සූති අපේ ආරාධනවාද පිළිගත්තාට කොල ශවිද්‍යාල ශ්‍රී පාලිමන්්ටේ හචරේ නීතිීන්ජ ප්‍රතිවා මහන හෙවා මහතාටත් ෙවිම සූති වන්තව වවා දේශපාලන විචාරක මාධදේද මාලින්ද සේන විදත් මහට අවසන් වශෙන් බෙවින්ම සති අදත් අලුත් පාර්ලිමේන්තුවට පැමිණියාට මේ සියලම දෙනා නිරන්තරේ නළුත් පාලිමේන්තුවට ඔවන්ගේ දැනුම රටේ ජනතාව සමඟ වෙෙදාගන්න එක්වන පිරිසක් අදත් ඔුන්ගේ අදහස් දැක්වීම් වලින් ඔට බොහෝදේ හිතට යන්නට ඇති. බොහෝවිට ඔබ නොසිතපු මානයන්වලින් තත්වය පිළිබඳ නැවත සිතා බල්ලන්නට ඔබට යම්කිති පොටක් පෑ දෙන්නට ඇති ඔබ සිතා බලන්න මයිදන් අපේ සංවාාධය තුළත් අපි කතා කරේ කවුරු කතා කරත් ඒ ගැන පෙරලා තෝරල බේරලා මේ අවස්ථාවේදී මගේ කොටස පිළිබඳව ඔබ තීරණයක් ගන්න කියන කාරණය අපි බෙහිවින්ම සූතිවන්ත වෙන අපේ සංබාධ මණ්ඩබේට නැවතවාරයක් අද දින සහභාගවීම සම්බන්ධයෙන් අද අපි අලුත්පාර්ලිමේන්තුවෙන් සමුගෙනයන්ට සූදානම් ලබන සතියේදීත් පුරදු වෙලාවට අපි අමුවෙනම ඔබට සුවදායිර.